හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේදීත් මේ ලෝකයේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍රයින් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවස 2017 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනිදා ඉතින් අද දවසේදී අපිට වාග්යක් ලැබෙනවා පූජ්‍ය अलव्ये अनोमदासी गौरवीय स्वामी नवत वतावाक मेम धर्म साकच्चावट संबंध करगन अभी तथागत धर्म गणगनीमट अद विशेष अवस्था उदाहरती नीति ये अवस्थावद अत्र दुन्ने अभी कल्याण मित्र महाचार्य गोगल महात्म्य मम इतम गौरव मे वाट अदे लोके विधरटोली संबंधन कल्याण मित्र विनुनोदी मे पटिगत क्रीम श्रवणीकरण यूट्यूब अड़ व्यवस्थे सह सवन वेब व्यवस्थे श्रवणीकरण शीलुम कल्याण मित्र मित्रियान विनुन पूज्य लघु अनुमदस्य गौरव स्वयं सेठ दीपा नमद नमस्कार कर मीन आराधना कर सीनवा गौरव स्वयं से अपकिनुकंपावी अद दवसे तथागत धर्मे अपट पहादा दिनालेस तिरुवन सरण स्वयं से धर्म साबंध ललित दलवत महात्मा श्रद्धावंत पिंगतुनेथागत धर्म बहुल धर्म तम जीवित अतट महंसिगन्नतीट मे पिंगतिरसट ये धर्म यम दहम करुण कीपयादरीट बलावृत्ते नव इति बहुवेलावत अद समहारावस्थावल साउन समहारावस्थावल इस्मत नौन दाम करण बहु प्रमाण इस्मत कर उत्साह मम अद मे पिंग पेहदरी बलावृत्ति आना पान सतीय विस्तर वसयन वक्त आना पान सतीय अभी बहु आयपूर्तिकरण भावना वक् इति मे भावना संबंधे विविधाकार विधेयक अभी प्रायोग्य पुर्दुकरण विग्रहस्य पिन्नादुन्नाकार निवीम विमुक्ति करायन विधेयक विमुक्ति साक्षात विधेयक आनापंसाय पुर्दुकरण कोहमद कीन कारण पिलिबंद विग्रहस्य देशना कीपेकम पहदरी कृतेन इति गेनिसा अभी शीलदिनाम शास्त्रोन हंसे हटियट पुज्जले हटियट शरण्यान्नी बुद्धजयन हंसे बुद्धन हंसे वचने शरण्यान्नी बुद्धन हंस अदालत वचने गारे बुद्धन हंसे अदाल विधियट अपे जीवित मग बुद्धुरण अभी चेदनाट में मग वरदीन विमुक्ति खरा जीवित पूर्व यदि मे संबंधे आनापान सती सूत्र विस्तरक विधियट आनापान सतीगन अरेट सूत्र लसन विस्तर पेहदरीकरणवा संगत निकाय महावदे पेहदरीकरणवा मुद्रन से भिक्षु अहनवा महानी नुबल आनापान सती वन वील एवस्थावि मुद्रन सेट अरेट स्वामी नहंस पेहदरीकरण स्वामी स्वामी अभी आनापान सती वनवा कोई भी जीरण वड़ा निकी हनो एवस्था अरट स्वामी हंसे पेहदरी कर मम अतीत कामयान चरी आसावा तेहरला अनागत कामयान अपेक्षा वक् वर्तमान तरह अभिद्या दुर्करणी सिहियनुक्त आश्वास करणवा सिहियनुक्त प्रश्वास करणवा मेन मेरे समय स्वामी मम आनापान सती पुद्धुकरणी कीला अरट स्वामी हंसे बुद्धन हंसेट पेहदरी करण ये बुद्धन हंसे अरट स्वामी हंसेट कियनवा अरट
මම ওই විදිහට ආනාපාන සතියක් නැහැ කියලා වදාරන්නේ නැහැ කියනවා. ওই විදිහට ආනාපාන සතිය තියෙනවා. නමුත් මම මෙන්න මේ විදිහට එකක් තමයි විමුක්තිය පිණිස ආනාපාන සතිය වදාරන්නේ කියලා බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරනවා. එතකොට ආනාපාන සතිය විස්තර කරනකොට දැන් ගොඩාක් කාලවලට අද විවිධාකාර මතවාද තියෙනවා ආනාපාන සතිය සම්බන්ධයෙන්. සමහරු කියනවා ආනාපාන සතිය කියන්නේ හුස්ම රැල්ලක් ගැන නෙවෙයි කියලා. සමහරු කියනවා විවිධාකාර විදියට. නමුත් මෙතන බුදුරජාන් වහන්සේ ලස්සනට මේ ආස්වාස ප්‍රස්වාස අවධානය යොමු කරගෙන විමුක්තිය කරා යන විදිහට ආනාපාන සතිය පුරුදු කරන ආකාරය පැහැදිලි කරනවා. එතකොට මුලින්ම අරිට ස්වාමීන් වහන්සේ විස්තර කරපු ආනාපාන සතියේදී අරිට ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද්ද? මම අතීත කාමයන් අතහැරලා අනාගත කාම අපේක්ෂාවකින්තරව වර්තමානයේදීවත් තරහ ගැටීම දුරු කරමින් සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. එතකොට මෙන්න මේ ක්‍රමයට ආනාපාන සතිය පුරුදු කරනකොට අපට සම්මතයක් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒක නැහැ කියලා ධාරණ නැහැ කියනවා. ඒකත් ආනාපාන සතියක්ම තමයි. හැබැයි මේ ආනාපාන සතිය තුළ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙලා අපට සම්මතිය මුල් කරගෙන සම්මතයක් එක්ක ඕන විදිහට ඒකේ අවශ්‍ය දේවල් ඇති කරගන්න පුළුවන්. නමුත් විමුක්තිය කරා යන විදිහට බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා ආනාපාන සතිය. මේ පින්වතුන් අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තුලත් ආනාපාන සතිය සම්බන්ධ විස්තරයක්. සතිපට්ඨාන සූත්‍රයේ තුලදී පැහැදිලි කරන්නේ ඉතාම සංක්ෂිප්ත වශයෙන් ඉතාම කෙටි කාරණාවක් ඒ කායනුපස්සනාව කොටස විතරයි. දැන් මෙතන පැහැදිලි කරනවා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අනුපස්සනා හතරම ආනාපාන සතිය තුළින් වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ තුල පැහැදිලි කරනවා. මේක විස්තර වශයෙන් තියෙනවා මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රය තුල. දැනවාසි පැහැදිලි කරනවා මොකද්ද? මේ පින්වතුනුත් දන්නවා අර හයර ඍජු කරගන්න සිහියෙන් යුක්තව සෝතතෝ අස්සසති සතෝ පසසති සිහියෙන් ආස්වාස් කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. ඊළඟට පැහැදිලි කරනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. දීගං වා දීගංවාර අස සන්තෝ දීගං අස සාමිති පජානාති, දීගංවා පස සන්තෝ දීගං පස සාමිති පජානාති, රසංවා අස සන්තෝ රසං සාමිති පජානාති, රසංවා පස සන්තෝ රසං පස සාමිති පජානාති කියලා මුලින්ම කාරණා දෙකක් පැහැදිලි කරන මොකද්ද? දීර්ඝ ආශ්වාස කරනකොට දීර්ඝ ආශ්වාස කරන්නේ මේ මනාකොට දැනගනි, දීර්ඝ ප්‍රශ්වාස කරනකොට දීර්ඝ ප්‍රශ්වාස කරන්නේ මේ මනාකොට දැනගනි. ඒ වගේම කෙටියෙන් ආශ්වාස කරනකොට කෙටියෙන් ආශ්වාස කරන්නේ මනාකොට දැනගනි. කෙටියෙන් ප්‍රශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ මනාකොට දැනගනි කියලා කාරණා එතන දෙකක් පැහැදිලි කරනවා කායයන් ප්‍රශ්නා කොටස තුළ. ඊට පස්සේ මේ මූලික ඒ කාරණාව කියලා ඊට පස්සේ කියන කතාව පොන්චි වෙනසක් තියෙනවා. එතනදී පැහැදිලි කරනවා කායයන් ප්‍රශ්නා විතර කොටස් දෙක තුළ සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස සිස්සාමීති සික්කති. දැන් මුලින් පැහැදිලි කරේ මොකද්ද? දීර්ඝ ආශ්වාස කරනකොට, කෙටියෙන් ආශ්වාස කරනකොට, ප්‍රශ්වාස කරනකොට මනන්ත දැනගැනීමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා. මෙතන පැහැදිලි කරනවා සියලු කාය දැනගැනීමින් හික්මීමක් තියෙනවා ආශ්වාස කරන්නේ මේ. ආශ්වාස කරන්නේ මේ කියලා හික්මීමක් තියෙනවා. දැන් ආශ්වාස කරන්නේ මේ කියන එක මෙතන බහුවචනේ මේ අනාගත කාලෙත් තියෙනවා. අස සිස්සාමීති කියන නාගත කාලේ, පස සිස්සාමීති කියන නාගත කාලේ. එතකොට සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති. හික්මෙනවා සියලු කය දැනගැනීමෙන් ආස්වාස් කරන්නේ කියලා. ඒ වගේම සියලු කය දැනගැනීමෙන් ප්‍රස්වාස කරන්නේ කියලා හික්මෙනවා. ඊළඟ කාරණාව පසම් භයං කාය සංකාරං අස සිස්සාමීති සික්කති. පසම් භයං කාය සංකාරං පස සිස්සාමීති සික්කති. මේ කය සංසිදෙමින් ආස්වාස් කරන්නේ මේ කාය සංසිදෙමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මේ කියලා මෙන්න මේ විදිහට කායනුපස්සනා කොටස පැහැදිලි කරනවා. එතකොට මූලිකවම හුස්ම රැල්ල දීර්ඝව කිව කියන කාරණා මනාවට දැනගනිමින් මනාකොට දැනගනිමින් වාසය කරනවා. ඊළඟට තියෙන්නේ සියලු කය දැනගනිමින් ආස්වාස් කරන්නේ මේ හික්මෙනවා, සියලු කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මෙනවා, කය සංසිදුවමින් ආස්වාද කරන්නේ මේ හික්මෙනවා, කය සංසිදුවමින් ප්‍රස්වාද කරන්නේ මේ හික්මෙනවා. ඔන්න ඒ කාරණාවට බුදුරණවහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට.
මොකද යස්මින් සමයේ වික්කවේ වික්කු දීගංවා අසසන්තෝ දීගං අසසාමිති පජානාති දීගංවා පසසන්තෝ දීගං පසසාමිති පජානාති රසං අසසන්තෝ රසං අසසාමිති පජානාති රසං අපසසන්තෝ රසං පසසාමිති පජානාති සබ්බකාය පටිසංවේදී අසතිසාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පසතිසාමිති සික්කති පස්සම් බයං කාය සංකාරං අසතිසාමිති සික්කති පස්සම් බයං කාය සංකාරං පසතිසාමිති සික්කති කායේ කායන පස්සේ වික්කවේ තස්මින් සමේ වික්කවේ රති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා ගමනස්ස කායේ ස්වහිතරං වික්කවේ වං වදා මෙදිදං අස්සස් පස්සාසං තස්මාති වික්කවේ කායේ කායන පස්සේ තස්මින් සමේ වික්කවේ රති එතකොට මේ විදිහට මේ කාරණා හතර තුල වාසය කරනකොට ඒ වික්ක වාසය කරේ කොහේද මොකේද කායන පස්සනාව තුල එතකොට කායන පස්සනාව තුළ වාසය කරනවා කියලා කියන අවස්ථාවේ කායන පස්සනාව කියලා විතර කරනකොට අපි ගොඩක් වෙලාවට අර හුස්ම රැල්ල ගැන කාරණාව විතරයි අපි දන්නේ ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. නමුත් කායන පස්සනාව කියනකොට එතන තියෙනවා තව කරුණු කිහිපයක්. ඒ තමයි අජ්ජත් කායේ කායන පස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති සමුදි ධම්මාන පස්සේ වා කායයෙන් විහෙරති වෛදම්මන පස්සීවා කයස්මින් ඉහෙරති සමුදේවයක ධම්මන පස්සීවා කයස්මින් ඉහෙරති ආත්‍ත්‍ිකායෝචය 50 පච්චපට්ඨිතාව හොති යාවදීව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිස්සෝච විහෙරති නජකිච්චි ලෝකේ උපාදිය ඒවම් විකෝපිච්ච වේදිකු කාය කයන පස්සී විහෙරති මෙන්න මේ කොටස ඇතුළත් මොකද සතිපට්ඨාන සූත්‍රය හැම අනුපස්සනාවකම ওই කාරණාව ඇතුළත් කරනවා හැම අනුපස්සනාවකම ওই කාරණාව ඇතුළත් කරන්නේ ඇයි මේක තමයි සතිපට්ඨානේ තුළ තියෙන ප්‍රධානම කාරණාව මේක විතර කරනවා තවත් සතිපට්ඨාන විභංග සූත්‍රයේ සංයුත්තනිකාය තුළම සතිපට්ඨාන විභංගය පැහැදිලි කරන සතිපට්ඨාන කියන්නේ මොකද්ද සතිපට්ඨාන භවනාව කියන්නේ මොකද්ද කියලා සතිපට්ඨාන කියන කාරණාව විස්තර කරනකොට මේ සිහිය පිහිටවනවා කියන කාරණාව පැහැදිලි කරනවා සතිපට්ඨ භවනාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන තැන පැහැදිලි කරන්නේ මොකද්ද සමුදය ධම්මාන පස්සීවා වය ධම්මාන පස්සීවා සමුදය ධම්මාන පස්සීවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ එතකොට මම මේ සූත්‍රය විස්තර කරලා ඉවර වෙලා මේකේ කියන අර්ථය විස්තර කරලා පෙන්නන්නම් මේම කියලා ඊළඟට දැන් ওই කායන පස්සනා කොටස තමයි මේ විස්තර කරේ ඒ කායන පස්සනා කොටස තුල මෙන්න මෙහෙම විස්තර කරනවා කායන පස්සනා කොටස තුල බොජ්ජං ගඩින බව පැහැදිලි කරනවා යස්මින් සමේ වික්කවේ වික්ක කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනීය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා යස්මින් සමයේ භික්ඛු භික්ඛුනෝ උපට්ඨිතව සති හෝති සම්මුට්ඨා කති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති කති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති කති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවනා පාරිපූර්ණං ගච්ඡති එතකොට මේ කායනුපස්සනා කොටස තුළ සිහිය එල්බගෙන සිටීම කුමක්ද සති සම්බොජ්ජංගේ අවබෝධයට හේතු වන අංගයක් තමයි සිහිය. මෙන්න මේ සිහිය කියන අංගය තමයි ඒ අවස්ථාව තුළ වැඩුණේ. සෝ තතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤායේ පවිචිනති පවිචේති පරිවිමං සංආපජ්ජති. යස්මින් සමේ භික්කවේ භික්ඛු සතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤායේ පවිචේති පවිචිනති පරිමං සංආපජ්ජති ධම්මෝච සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණ වාරද්දෝ හෝති එතකොට ඒ ආස්වාස් ප්‍රස්වාසත් එක්ක ආනාපාන සතිය තුළ කායන පස්සනා කොටසේ වාසය කරනකොට ඒ වාසය කරන තැන ධම්මෝච සම්බොජ්ජංගේ එතන පැහැදිලි කරනවා මොකද්ද නෝනින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව එතන ධර්මයන් පවිච්චිනති පවිචේති පරිමං සංආපජ්ජති එතන ධර්මයන් ස්වභාවයේ නෝනින් ඉවසනවා කියනවා මෙන්න මේක ධම්මචේ සම්බොජ්ජංගය. ඒ විදිහෙන් විස්තර කරනවා එතන හටගන්න විරිය විරිය සම්බොජ්ජංගය. එතන තියෙන පීතිය පිති සම්බොජ්ජංගය. ඒ වගේම සහ පස්සද්ධිය මේ පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ වගේම සමාධි සමාධි සම්බොජ්ජංගය. උපේක්ඛා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා මේ විදිහට කායන පස්සනා කොටස තුළ මේ බුද්ධංග හතරම හතම විස්තර කරනවා. ඊළඟට වේදනා පස්සනා කොටස පටන් ගන්නවා. ඒ තමයි පීතිපටි සංවේදී අසතිස්සාමෙන් සික්කති පීතිපටි සංවේදී පසතිස්සාමෙන් සික්කති ප්‍රීතිය දැනගනිමි හැබැයි මනාවට දැනගනිමි ආස්වාස කරන්නේ මේ හික්මේ
ප්‍රීතිය මනාපට දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමින් ඉක්මේ. ඊට පස්සේ සැපයේ මනාපට දැනගනිමින් ආශ්වාස කරන්නෙමින් ඉක්මේ. සැපයේ මනාපට දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමින් ඉක්මේ. චිත්ත සංකාර පටිසංවේදී අසසීසාමිති සික්කති. චිත්ත සංස්කාර මනාපට දැනගනිමින් ආශ්වාස කරන්නෙමින් ඉක්මේ. ඒ වගේම චිත්ත සංස්කාර මනාපට දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමින් ඉක්මේ. ඒ වගේම චිත්ත සංකාර පස්සම්පති සංකාර. චිත්ත සංකාර සංසිඳෙමින් ආස්වාද කරන්නේ මේ හික්මේ ප්‍රස්වාද කරන්නේ මේ හික්මේ එතකොට එතනත් කාරණා හතරක් තියෙනවා වේදනාන් පස්සනා කොටස තුළ ප්‍රීතිය සැපය ඒ වගේම චිත්තපටි සංවේදී ඊළඟ පස්සම්බ චිත්ත සංකාරා ප්‍රීතිය සැපය චිත්ත සංකාරපටි සංවේදී පස්සම්බ චිත්ත සංකාරා මෙන්න මේ කාරණා හතර වේදනාන් පස්සනා කොටස ඒක පැහැදිලි කරනවා මොකද්ද මේ සුඛපටි සංවේදී ඊළඟට ප්‍රීති පටි සංවේදී චිත්ත සංකාර පටි සංවේදී පස්සම්බ චිත්ත සංකාරං කියන කාරණාව වේදනාසු වේදනන් පස්සේ විහෙරති මේක වේදනාවේ වේදනාව අනුමෝදකමින් වාසය කෙරේ මේ තව කාරණාවක් මතක තියා ගන්නට ඕන දැන් ගොඩක් වෙලාවට අපි කායන් පස්සනා වේදනන් පස්සනා චිත්තන් පස්සනා ධම්මන් පස්සනා කියලා කතා කරනකොට එතන ඇත්තටම තියෙන්නේ අපි ගොඩක් වෙලාවට බලන කාරණාව තමයි කය විතරයි බලන්නේ නැත්තම් වේදනාව නැත්තම් සිත නැත්තම් ධර්මය. නමුත් බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ කය බලනවා කියලා නෙමෙයි. කායේ කායානුපස්සී විහෙරති. කායෙහි කායානුව දකිනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන්හි වේදනානුව දකිනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිතානුව දකිනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන්හි ධර්මයන් අනුව දකිනවා. මෙන්න මෙහිමයි පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් කය වේදනාව හිත ධර්මයන් බලනවා නෙමෙයි පැහැදිලි කරන්නේ කයේ කය අනුව බලනවා වේදනාවන්නේ වේදනාව අනුව බලනවා සිතේ සිත අනුව බලනවා ධර්මයන්ගේ ධර්මයන් අනුව බලනවා මෙන්න මේක තමයි හතිපට්ඨානෙ විස්තර කරන්නේ එතකොට වේදනන පස්සනාව තුළ මෙන්න මේ කාරණා ටික කියලා ඒ විදිහටම විස්තර කරනවා මොකක්ද අර කායන පස්සනාව විස්තර කළා වගේම හති සම්බොජ්ජංගය ධම්මචි සම්බොජ්ජංගය විද්‍රිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජං කියන බොජ්ජංග හතම විස්තර කරනවා ඊට පස්සේ විස්තර කරනවා චිත්තානුපස්සනං කොටස චිත්තපටි සංවේදී අසහි සම්සික්කටි සිත දැනගනිමින් මනාකර සිත දැනගනිමින් ආස්වාද කරන්නේ මේ ඉක්මේ ප්‍රස්වාද කරන්නේ මේ ඉක්මේ ඒ වගේම සිත ප්‍රමුදිත කරමින් ආස්වාද කරන්නේ මේ ඉක්මේ සිත ප්‍රමුදිත කරමින් ප්‍රස්වාද කරන්නේ මේ ඉක්මේ ඊට පස්සේ සිත සමාධිමත් කරමින් ආසද කරන්නේ මේ හික්මේ සිත සමාධිමත් කරමින් පස්වාස කරන්නේ මේ හික්මේ ඊළඟට විමෝචයන් චිත්තං සිතේ නිදහස්වමින් ආස්වාස කරන්නේ මේ හික්මේ සිතේ නිදහස්වමින් පස්වාස කරන්නේ මේ හික්මේ මෙන්න මේ ටික තමයි චිත්තානුපස්සනා කොටස් හතර චිත්තපටි සංවේදී ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං ඊළඟට සමාධිමත් චිත්තං ඊළඟට විමෝචයන් චිත්තං ඔය හතර තමයි චිත්තානුපස්සනා කොටස මේ චිත්තානුපස්සනා කොටස තුළත් අර විදියටම පැහැදිලි කරනවා බොජ්ජංග හතම වැඩෙන හැටි. සති ධම්මෝචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග හතම වැඩෙන ආකාරය මේ අවස්ථාව තුළත් පැහැදිලි කරනවා. ඊළඟට ධම්මානුපස්සනා කොටස. දැන් අපි ගොඩක් කලාවට ආනාපාන සතිය ගැන කතා කරනකොට අපි හිතනවා ආනාපාන සතිය තුළ විදර්ශනාව තියෙන්නේ ධම්මානුපස්සනා කොටස තුළ කියලා. නමුත් පින්වත්නි හොඳට බලන්න කල්පනා කරලා මේ බොජ්ජංග හත විස්තර කරනකොට කායන පස්සනා කොටසේදී පටන් ගන්නෙ බොජ්ජංග හතේ මුල ඉඳලම සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ඔක්කොම පටන් ගන්නවා. එහෙනම් ධම්මවිචය කියනකොට ඒ කායන පස්සනා කොටස තුළ ඒ ධර්මයන් නුවණින් යුක්තව විමසනකොට ධම්මං පවචිනති පරිචේති පරිවිමසං ආපවජ්ජති. අන්න එතකොට තමයි ධම්මවිචය වැඩෙන්නේ. එතකොට එහෙනම් කායන පස්සනා කොටස තුළත් ඒ කාරණා වැඩෙනවා. ඊළඟට තමයි චිත්තානුපස්සනා කොටස තුළ තමයි පැහැදිලි කරේ සමාධාන චිත්තං කියලා. නමුත් කායනුපස්සනා කොටස තුළදී බොජ්ජංග විස්තර කරනකොට සමාධි සම්බොජ්ජංගය විස්තර කරනවා. එහෙනම් අපට මේ දහම් පරියාය තුළ ගොඩාක් කාරණා තියෙනවා විමසලා නෝනින් යුක්තව තේරුම් ගන්න ඕන. ඊළඟට ධම්මානුපස්සනා කොටස පැහැදිලි කරනවා අනිච්ඡානුපස්සී. අසසීසාමේ සික්කති, පසසීසාමේ සික්කති. අනිත්‍යනෝ දකිනේ ආස්වාස කරනවේ හික්මේ, ප්‍රස්වාස කරන්නේ හික්මේ. ඒ වගේම විරාගානුපස්සී නොවැළෙමි, නිරෝධානුපස්සී නිරුද්ධ කරමි, පටිච්චසමුප්පාදානුපස්සී දැන් දුරින්ම දුර කරමින් නැත්නම් නිවන අපේක්ෂාවෙන් නිත්‍යව ආස්වාද කරන්නේ මේ ප්‍රස්වාස කරන්නේ මේ ඉක්මේ.
මේ තුලත් පැහැදිලි කරනවා මොකද්ද මේ ධම්මානුපස්සන කොටස තුලත් මේ බොජ්ජංග හතම වැඩින ආකාරය මෙතනත් සති සම්බොජ්ජංගය ධම්මචේ සම්බොජ්ජංගය විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කියන මේ සම්බොජ්ජංග හතම වැඩෙන ආකාරය බුදුරණවහන්සේ ලස්සට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම බොජ්ජංග භාවිත වුණාට පස්සේ මොකද වෙන්නේ ඒ බොජ්ජංගත් දැන් අනිච්ඡාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිනිස්සග්ගාන පස්සේ වශයෙන් කායන පස්සේ ධම්මාන පස්සේ නාතුල වාසය කරනකොට ඒ වාසය කරන දේතර බොජ්ජංග වැඩෙනකොට ඒ බොජ්ජංග නැවත වතාව භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් ආයෙ උත්තරයක් තියෙනවා දැන් මේ පින්වතුන් අහලා තියෙනවා ඇති මොකේද සම්මාස සූත්‍රයේ භාවනාවෙන් ප්‍රහාණය කරන අස්ස විස්තර කරනකොට බොජ්ජංග විස්තර කරන ආකාරය අන්නේ විස්තර කරනවා මොකද්ද ඉද වික්‍රේ වික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සත් පරිණාම ධම්මචි සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සත් පරිණාම ඔන්න එතන වෙනම හබව මේ බොජ්ජංග ටික විවේකේ විරාගේ නිරෝධේ නිවන වැසුරු කරමින් මෙන්න මේ සති සම්බුද්ධංගේ ධම්මවිචය විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත භාවිත වෙනකොට මොකද වෙන්නේ විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා බුදුරණවහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරනවා මෙන්න මෙහෙමයි මම ආයත ආනාපාන සතිය විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනකන් වදාරන්නේ කියලා බුදුරණවහන්සේ කිස්මුත කරනවා එතකොට මේ දේශනාව තුළ ලස්සන කාරණා ගොඩාක් අපට තේරුම් ගන්න තියෙනවා මොකද්ද කොහොමද කායනපස්සනා කොටස තුළ බොජ්ජංග වැඩෙන්නේ කොහොමද වේදනපස්සනාව චිත්තනපස්සනාවේ ධම්මානුපස්සනාවේ මේ බොජ්ජංග වෙන වෙනම වැඩෙන්නේ කොහොමද කියන කාරණාව අපට තේරුම් ගන්න වෙනවා මේක අපට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි මේ සතිපට්ඨානය තුළ සතිපට්ඨානයේ අර ප්‍රධාන කාරණාවන අවසානයේ විස්තර කරන කාරණා හොඳට තේරුම් ගත්තා. ඒ වගේම කායනපස්සනාව කියලා විස්තර කරන තැනදී බුදුරණවහන්සේ විස්තර කරන්නේ කය බලන්න නෙමෙයි. වේදනපස්සනාවද විස්තර කරන්නේ වේදනාව බලන්න නෙමෙයි. චිත්තානපස්සනා චිත්ත බලන්න කියලා නෙමෙයි. ධම්මානපස්සනාවේ ධර්මයන් බලන්න කියලා නෙමෙයි විස්තර කරන්නේ. කායේ කාය අනුපස්සී විහෙරති. කායේ කාය අනුව බලන්න කියලා. වේදනාවන්නේ වේදනාව අනුව බලන්න කියලා. සිතේ සිත අනුව බලන්න ධර්මයන්ගේ ධර්මයන් අනුව බලන්න එහෙනම් මෙන්න මේ කියන කාරණා අපි කොහොමද තේරුම් ගන්නෙ මේක තේරුම් ගන්නට නම් අර අතිපට්ඨානය තුළ අවසානට විස්තර කරන ටික තේරුම් ගන්න වෙනවා ඒ විස්තරය තුළ තමයි ඒ අනුව බලන ආකාරය පැහැදිලි වෙන්නේ අතිපට්ඨාන සූත්‍රය හොඳින් අධ්‍යයනය කරපු කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අතිපට්ඨානය බුදුරණවහන්සේ විස්තර කරන්න පටන් ගන්නෙ මොකද්ද ඒකාරණ වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධියා මේ සත්‍යාව සිද්ධිය වෙනස පවතින එක මාර්ග අතිපට්ඨානයයි කියලා විස්තර කරනවා කෙටියෙන් ඉස්සල්ලාම මොකද්ද කාය කායන පස්සේ විහෙරති අවිජ්ජා දොමනස් අවිජ්ජා දොමනස් මේ දුරු කරමින් කායේ කායන බලමින් වාසය කරනවා කියලා මෙන්න මේ විදිහට හතර වෙනෙන විස්තර කරලා කොහොමද කායේ කායන බලන්නේ කියන එක තමයි ඊළඟට විස්තර කරන්න පටන් ගන්න. එතකොට විස්තර කරනවා ආනාපාන සතිය විස්තර කරලා ඒකේ තුල විස්තර කරනවා කොහොමද ඉති අජ්ජත්තංවා මෙන්න මෙසේ මේ විදිහට ආධ්‍යාත්මික කයේ කය අනුව දකින් වාසය කරනවා බාහිර කයේ කය අනුව දකින් වාසය කරනවා ආධ්‍යාත්මික බාහිර කයේ කය අනුව දකින් වාසය කරනවා මේක විභංග වශයෙන් දේශනාවක් කියන සතිපට්ඨාන සංයුක්තිය තුළ සංයුක්ත නිකායේ ඉති අජ්ජත්තං සමුදේ ධම්මාන පස්සීව කායේ කය සිංහිරති ඉති අජ්ජත්තං වය ධම්මාන පස්සීව කායේ කය සිංහිරති ඉති අජ්ජත්තං සමුදේ වය ධම්මාන පස්සීව කායේ කය සිංහිරති එතන විතර කරනවා ආධ්‍යාත්මික කයේ සමුදය දකින්න මෙන්න මේ ආකාරයට වාසය කරනවා කයෙහි කයම දකින්න ඒ වගේම ආධ්‍යාත්මික කයෙහි කයano දකින්න වය වෙන ආකාරය දකින්න වාසය කරනවා එතකොට මේ සමුදය වය කියන කාරණාව අපි මුලින් තේරුම් ගන්න වෙනවා ඒක තේරුම් ගන්නට ඊළඟ කාරණාවක් හේතු වෙනවා ඊළඟ කාරණාවයි පැහැදිලි කරන මොකද්ද අත්ති කායෝ තිවා පනස්ස සති සති හොති පච්චපටිදාය ඥානමත්තාය කයක් ඇතැයි කියලා ගන්නවා කුමක් පිණිසද මතු මත්තේ නුවණ සිහිය වීරිය දිනු කර ගැනීම පිණිස
එහෙම අරගත් අරගෙන වාසය කරනකොට මොකද වෙන්නේ අනනතකින්චි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් උපාදාන කරගන්නේ නැහැ එහෙනම් කයක් ඇතයි කියලා ගන්නවා කියන හැඟීම මුලින් තියෙන්න තෝනේ කයක් ඇතයි වේදනාවක් ඇතයි සිතක් ඇතයි ධර්මයන් ඇතයි කියලා ගන්නවා කයක් ඇතයි කියලා අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ ඇතයි කියලා ගත්ත කයෙහි කයano දකින්නේ කොහොමද සමුදය දකින්නේ අන්න සමුදය දකින්නකොට මුලින්ම ඉස්සර ගන්න සමුදය. සමුදය දකින්නේ කයෙහි සමුදය නෙමෙයි. සමුදය ධම්මෝන් පස්සේ වල කයත් නිවිරති. කය කෙරෙහි හටගන්න ධර්මයන් දකින්නේ. කය කියලා ගත්තොත් අපි ගත්ත කය බෙදලා බැලීමක් කරන්නේ. වේදනාව කියලා ගත්තොත් ගත්ත වේදනාව බෙදලා බැලීමක් කරන්නේ. සිත කියලා ගත්තොත් ගත්ත සිත බෙදලා බැලීමක් කරන්නේ. ධර්මයන් කියලා ගත්තොත් ගත්ත ධර්මයන් බෙදලා බැලීමක් කරන්නේ. මේක සත්‍යයේ විභක්තියෙන් තියෙන්නේ කය කෙරෙහි නැත්නම් කයෙහි කියලා. නැත්නම් වේදනාවන් කෙරෙහි නැත්නම් වේදනාවන් දී. නැත්නම් සිතෙහි සිත කෙරෙහි. නැත්නම් ධර්මයන්ගේ ධර්මයන් කෙරෙහි කියලා තියෙන්නේ. එහෙනම් අපි කයත් ඇතයි කියලා ගත්තනේ. ඇතයි කියලා ගත්ත කය අන්න ඒක අනුව බලන්නේ ඇතයි කියලා ගත්ත කය හටගත්තේ කොහොමද? මොන ආස්වාද පස්වාසේ ප්‍රකට වුණා? දීර්ඝව කෙටිව කියන ආස්වාද පස්වාසේ මනාව ප්‍රකට වෙනකොට ඒ ප්‍රකට වෙන කය කියන කාරණාව ඒ කයෙහි කයano දකින්නේ මෙන්න මෙතන මේ ඇතයි කියලා ගත්ත කය කොහොමද හටගත්තේ අන්න කයano බලමින් වාසය කරනවා එහෙනම් මේක හටගත් ආකාරය බලන්නට නම් පටිච්චසමුප්පාද ධර්මය ගැන නුවණ තියෙන්න ඕනේ ඒ කයතන හතිපට්ඨානේ නිවැරදිව පුරුදු කරන්න හතිපට්ඨානේ පුරුදු කරනකොට අනිවාර්යෙන් අවුරුදු 7ක් ඇතුළත උපරිම අරාගන්නව අරහත් වෙනවා. එහෙනම් ඒ විදිහට නිවරද අධිපත්තානේ පුද්දු කරනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක තමයි යමු දකින්නේ මොකද්ද? මේ අයත් ඇටයි කියලා ගත්ත කාරණාව හටගන්නේ කොහොමද? අන්න පටිච්චසමුප්පාදෙන් තමයි කොහෙන්ද තියෙන්නේ? සමුදේ කොහෙන්ද තියෙන්නේ? මම ගිහිසරේ විස්තර කරා දුක්ඛ සමුදය නිරෝධ මඟ කියනකොට දුක කියලා ගන්න තියෙන්නේ අපට ප්‍රකට වෙච්ච මේ ලෝකයේ සකස් වෙච්ච දුක. දැන් අපිට දුක කියලා මුලින්ම ප්‍රකට වෙන්නේ අපිට එපා වෙච්ච දේ. දැන් දුක්ඛ දුක හුවෙච්ච කෙනා මේක හැදෙන ආකාරය හොයනවා. එතකොට තමයි සංස්කරණේ අහුවෙන්නේ. සංස්කරණේ අහුවෙනවා කියන්නේම සංස්කරණේ වෙන ආකාරයක් එක්ක අහුවෙන්නේ. සංස්කාර දුක්ඛය අහුවෙච්ච තැන සංස්කරණය සකස් වීමත් අහුවෙනවා. එතකොට එහෙනම් අන්න හට ගැනීමත් අහුවෙනවා. හටගන්න පදනම උනේ මොකද්ද? අවිද්‍යා පදනම. අවිද්‍යා පදනම කියන්නේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං. හේතුඵල ධම ගැන දින අනුවණකම. චතුරාර්ය සත්‍ය ධර්ම ගැන දින අනුවණකම. එතකොට දැන් මේ විදිහට සමුදය නම් අහුවෙන්නේ මොකද හටගන්නේ? අන්න අනුවණකම වෙනුවට මේ ගැන නුවණ හට ගන්නවා. නුවණ හට ගන්නකොට අඥානකමින් නම් මේ සංස්කරණය උනේ අන්න ප්‍රඥාවෙන් දකිනවා මොකද්ද මේ විදිහට දකිනකොට මේ දුක සකස් නොවන බවන්න නිරෝධය කියන ආර්ය සත්‍ය වශයෙන් අත්දකිනවා මේ වැඩ පිළිවෙල මඟ බව සත්‍ය වශයෙන් අත්දකිනවා මෙන්න මේ විදිහට මොන භාවනාව කරත් මොන දේ කරත් එහෙනම් චතුරාර්ය ධර්මය අත්දකිනවා පටිච්චසමුප්පාදය අත්දකිනවා පංචවිපාදස්කන්ධය අත්දකිනවා තමන් ඒක තේරුම් නොගත්තට නමුත් නියමාකාරයෙන් හේතුඵල ධම නැත නියමාකාරයෙන් බුදුරණවහන්සේ ඉස්මතු කරපු මේ හේතුඵල න්‍යාය ඔහු අත්දකිනවා මේ ඕනම අනුපස්සනාවක් එක්ක ඒක තමයි සතිපට්ඨානය තුළ ප්‍රධාන භාවනාව හැටියට සතිපට්ඨාන භාවනාව හැටියට විස්තර කරන්න මේ සමුදේවය සමුදි ධම්මානුපස්සය ධම්මානුපස්සය කියන කාරණාවත් එක්ක ඉතින් තව විශේෂ කාරණාවක් මම ඉස්මතු කරා මොකද්ද මෙතන විස්තර කරන අස්ස සිස්සාමි සික්කති කියලා අනාගත කාලේ දැන් දීර්ඝව ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය කෙටි ආස්වාසය කෙටි ප්‍රස්වාසය කියන කාරණාව හයක් ඇතයි කියලා ගත්ත කාරණාවත් එක අහුවෙන්නේ ඇතයි කියලා ගත්ත කය අහුවුණාට පස්සේ ඇතයි කියලා ගත්ත කයෙහි සමුදය හොයනකොට හටගන්න ආකාරය හොයනකොට මොකද්ද ඔහුට තේරෙන්නේ අන්න හොඳට ප්‍රකට වෙනවා මොකද්ද මේ කාය සංකාරය කියන එක සබ්බ කාය පටිසංවේදී අස ඉස්සාමි සික්කති කයත් ඇතයි කියලා ගත්ත ස්වභාවයේ මනාව තේරෙනවා මෙන්න මේ නිසයි ගත්තේ මේ විදිහට සත්‍ය දැකීම පදනමත් එකයි ගත්තේ
අන්න ඊළඟට පස්සම් බයං කාය සංකාරා අන්න කය සංසිදෙනවා සංසිදෙනකොට ඔහුට එනම් ඇටයි කියලා ගත්ත කය හා එකතු වෙන්නේ නැහැ වැඩෙන්නේ මොකද්ද සති සම්බොජ්ජංගේ ධම්මචි සම්බොජ්ජංගේ විරිය පීති පස්සත් සමාධි දෙක අතර බොජ්ජංගේ වැඩෙනවා එතකොට කයන පස්සන කොටස තුල අර ඇටයි කියලා ගත්ත කය නැති වෙනවා නෙමෙයි ඇටයි කියලා ගත්ත කය සකස් වෙන්නේ නැහැ දැන් ප්‍රකට මොකද්ද පීතිය ප්‍රකට අන්න වේදන පස්සන විතර කරනවා ප්‍රීතිය ප්‍රකට කය ප්‍රකට වෙන්නේ නැහැ කයන පස්සනාව පස්සම් බයන් කාය සංකාරං උනේ අර ඇටයි කියලා ගත්ත කය සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක කය හා එකතු නොවන ස්වභාවයක් නොවන වැඩිමත් එක්ක ඇති වුණා හැබැයි ප්‍රීතිය සැපේ එකතු වෙනවා අන්න ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී කියන්නේ වේදනාවේ මූලික කාරණාව චිත්ත සංකාරය වේදනා සංඥා කියන එකත් එක්ක වේදනාවේ මූලිකමද වේදනාවේ අවසානත සියුම වේදනාවක් ඇතයි කියලා ගන්න වෙන ප්‍රධානම කාරණාව මූලික කාරණාව වේදනාවේ චිත්ත සංකාරය එතන වේදනාවක් තියෙනවා අන්න වේදනාව මේ වේදනාව වේදනාව ප්‍රකට වෙන අවසාන කාරණාවත් ඔහුට අහුවෙනවා චිත්ත සංකාරයත් එක්ක එතකොට අර ඇතයි කියලා ගත්ත වේදනාවේ සත්‍ය දකිනකොට වේදනාව නැතයි කියනවා නෙමෙයි ඇතයි කියලා ගත්ත සත්‍යම දැකීමත් එක්ක අන්න ඒ සංසිද වෙනවා එතකොට මොකද වෙන්නේ අර වේදනාව කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැහැ ඔහුට වැඩින්නේ බොජ්ජංග සති ධම්මෝච්ච විරිය පීති පස්සට සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හොඳට ප්‍රකට වෙනවා මේ බොජ්ජංග හොඳට වැඩෙනවා ඊළඟට ප්‍රකට වෙන්නේ සිත හොඳටම ප්‍රකට වෙනවා දැන් මේ කායන පස්සනා කොටසෙදි වේදන පස්සනා කොටසෙදි දෙකේම සමාධි වැඩෙනවා ඒ සමාධි බොජ්ජංගත් එක්ක වැඩෙනවා හැබැයි දැන් චිත්තන පස්සනා කොටසෙදි සිත ප්‍රකට කරගන්නමින් කියනකොට සිතේ ප්‍රකට කරගෙන ඊළඟ සමාධියක් කියනවා එතන සමාධිය විස්තර කරන්න වෙනමම ඒ සමාධිය ඇති වෙන්නේ උට අර සිත සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් මුළුමනින්ම වෙන් වෙලා කාමෙන් ඊට පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ දැන් මේ පිටු තුන අහලා ඉත අනාගාමී කෙනාට සිත සමාධි සම්පූර්ණයි එයාගෙට කාමෙන් පිටන්නේ නැහැ අන්න ඒ වගේ තමයි සමාධිය විතරක් ප්‍රකට කරගන්න එකක් තමයි සංකාර තුළ මේ ධම් චිත්තනපස්සනාව තුළ චිත්තපටි සංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදා චිත්තං කියන කාරණාවත් එතකොට චිත්තපටි සංවේදී කියනකොට මේ චිත්ත තියෙන කාරණාව චිත්තනපස්සනාව තුළදී ප්‍රධානවම අහුවෙන්නේ මෙන්න මේ විදිහට මාර්ගය වඩනකොට එකෙක් අපට චිත්තනපස්සනාව චිත්ත නෙමේ ප්‍රකට වෙන්නේ අපේ සිතිවිල්ලක් ප්‍රකට වෙනවා මගේ සිතතාව සිතිවිල්ලක් ප්‍රකට වෙන්නේ එතකොට මගේ සිතතාව සිතිවිල්ලක් අපි බෙදලා බැලුවා කියලා අපි චිත්තනපස්සනාව පුදු වෙනවා වෙන්නේ නැහැ මෙන්න මේ සිත කියන කාරණාව හරියට ප්‍රකට වෙනකොට ඔහු අර මූලික කරුණු දෙක නියමාකාරයේ සත්‍ය දැකලා ඉවරයි. එහෙම නැතුවත් යා සිත ප්‍රකට කරගන්නවා. හැබැයි අර දහම් නොවනත් එක්කමයි. දහම් නැසත් එක්කමයි. ඒතකොට සිතමයි ප්‍රකට වෙන්නේ. සිත ප්‍රකට වෙනකොට සිතත් එවැගේම මනසත් ධර්මයේ මනසත් අරමුණුත් විඥානයත් නිසා මේ හටගන්න ස්වභාවයට අහු වෙනවා. ඒ කියන්නේ සිතක් ඇතයි කියලා ගත්ත කාරණාවට හේතුව හොබෙන. ඒක තමයි මනාවට සිත කියන දේ ප්‍රකට වෙන්නේ. අන්න සිත ප්‍රකට කරගනිමින් ආස්වාද කරනවා. සිත ප්‍රකට කරගනිමින් ප්‍රසවාස කරනවා. ඒක සිත මනාව තේරුම් ගනිමින් ආස්වාද කරනවා කියන්නේ සිත කියන්නේ මොකද්ද? සිතක් ඇතයි කියලා ගත්ත ඇයි කියලා මෙතන ආර සත්‍යයට අනු වෙනවා. සිතේ හටගත් සිත කියලා ගත්ත දුක්ඛ සංස්කාරය, කියන්නේ සංස්කාර දුක අන්න ඒක අහු වෙනවා. එනම් සංස්කරණයක් අහු වෙනවා. ඉත කියන්නේ මොකද්ද කියන එකට අහු වෙනවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සිත ප්‍රමුදිත වෙනකොට සිත සමාධිමත් වෙනවා. ඊළඟට ඇටයි කියලා ගත සිත අන්න ඇටයි කියලා ගත සිතත් නිදහස් වෙනින් ආසකවත් සති කරන්නේ හිට වෙනවා. එතකොට මෙතනදි සිත ආස්වාස් ප්‍රස්වාස් කරන්නේ මේ කියලා සිතින් සිත් විමෝචන චිත්තං කියලා හිට වෙනකොට ඔහුට ඉතිරි වෙන්නේ කුමක්ද ධම්මානුපස්සනාව කියන කාරණාව තුළදී මේ අනිත්‍ය දැකීමෙන් නැත්නම් සත්‍ය දැකීමක් විතරයි ඉතිරි වෙන්නේ. දැන් මෙතන ඉතිරි කරනකොට නම් මේ කෙලින්ම අරහත් මාර්ගය. මොකද බුදුරණන් වහන්සේ ආනාපානසතිය පටන් අරගෙන අවසාන දක්වා විතර කරන කෙලින්ම අරහත් ඉංගල කරා. එහෙනම් මේ විදිහට අනිත්‍ය විතරක්ම දැකීම වාසය කිරීම කියලා කියන්නේ මුළුමනින්ම අරහත් මාර්ගයේ ඉස්මතු කිරීමක් තියෙනවා. ඊළඟට තමයි මම මෙතනදී කාරණාවක් ඉස්මතු කරා අර ආස්වාද ප්‍රස්වාස කියන කාරණාව අනාගත කාලෙට මෙතන තියෙනවා කියලා. ඇයි අනාගත කාලෙට තියෙන්නේ? දැන් ඔන්න අපි වේදනාව දැනගන්නවා කියලා කියනකොට දැනගත්ත වේදනාව තේරුම් ගන්නකොට
එයා ආස්වාද ප්‍රස්වාද කරනවා කියලා හිතේ සිටවිල්ලක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඔහු සත්‍ය දැක්කේ ආස්වාද ප්‍රස්වාසයක් එක. අන්න ඒ නිසායි කියලා ප්‍රකට කරගන්නවා. ඒක තේරුම් ගන්නවා. හැබැයි දකින අවස්ථාව තුළ ආස්වාද කරනවා කියන හැඟීමක් නෙමෙයි තියෙන්නේ. මූලික කාරණා විතරයි ඒ ටික තියෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ කුමක්ද? මේ සත්‍ය දකිනින් බුද්ධංග වැඩමින් විද්‍යාවෙන් සාක්ෂාත්න වැඩ පිළිවෙල. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය දකිනින් විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය දකිනින් වාසය කරනකොට ඒ සත්‍ය දකිනකොට අන්න දැන් ධම්මානුපස්සනා පරිදි තුල තියෙනවා අවසානයේදී බුද්ධංග ධර්ම ආර්ය සත්‍ය. එතකොට බුද්ධංග ධර්ම ආර්ය සත්‍ය කියලා කියනකොට මාර්ගාංග, ඒ කියන්නේ මාර්ගය තුල ගොඩනැගෙන අංග. එහෙනම් මාර්ගය තුල ගොඩනැගිච්ච අංග කියන කාරණාව මම මගේ කරගෙන තියෙනවා නිවීම සාක්ෂාත් වෙනකම්ම. නිවීම සාක්ෂාත් වෙනකම්ම මාර්ගාංගය මම මගේ කරගෙන තියෙනවා. මෙන්න මේ තුල සත්‍ය දැක්මින් වාසය කරනවා. මේකේ සත්‍ය දැක්මින් වාසය කරනකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඔහු භාවිතා කරන්නේ මොකද්ද? විවේකයේ නිරෝධයේ පටිනිස්සග්ගයේ ඇසුරු කරමින් තමයි සති ධම්මෝචය විරිය පීති පස්සට සමාධි උපේක්ඛා කියන බුද්ධංග භාවිතා කරන්නේ. අන්න එහෙම භාවිතා කරනකොට සම්පූර්ණයෙන්ම ලෝකයේ සකස් වෙච්ච ලෝකය, දැන් ආනාපානිය කියන්නේ සකස් වෙච්ච ලෝකය, සකස් වෙච්ච ලෝකයේ සත්‍ය දකිනකොට සකස් වෙන මාර්ගංග, අන්න සකස් වෙච්ච මාර්ගංග තුල සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? නිවීම සාක්ෂාත් වෙනවා. ඒකයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ආනාපානසතිය පුරුදු කරනකොට මෙන්න මේ විදිහට සතර සතිපට්ඨාන වැඩෙනවා, සත්‍ය බුද්ධංග වැඩෙනවා, විද්‍යාය මුති සාක්ෂාත් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ආනාපානසතිය පුරුදු කරන්නට අපි බුදුරණන් වහන්සේ වදාළ මේ දේශනාව හොඳට නිරවුල් කරගන්න ඕනේ. හොඳ නිරවුල් කරගත්තොත් එහෙම අපට මේ දේශනාව තුළ බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම විමුක්තිය දක්වාම සමානකූල මාර්ගයේ පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි බුදුරණන් වහන්සේ දැන් ආනාපාන සතිය විතර කරනකොට පුස්මරැල්ල මුල් කරගෙන මෙයන් ප්‍රතිපදා විතර කරන්නේ. පුස්මරැල්ලක් නැතුව නෙමෙයි. දැන් බොහෝ වෙලාවට කතා වෙනවා පුස්මරැල්ලක් ගැන නෙමෙයි මේ කියන්නේ කියලා අර සංයුත්තිකයන් හතරේ තියෙන ආස්වාස සූත්‍රය මුල් කරගෙන. නමුත් ආස්වාස සූත්‍රය පැහැදිලි කරන්නේ ආස්වාසය කියන වචනේ නෙමෙයි, අස්සසිල්ල කියන එකත් එක්ක. අස්සසිල්ල කියලා කියන්නේ සැනසෙල්ල ඇති වෙනවා. සැබෑ සැනසෙල්ල කියන්නේ. එතන පරමාස්වාසය විස්තර කරන ඊළඟ සූත්‍රය තුළ අරහත්ය පළවෙනි එක තුළ විස්තර කරනවා මාර්ගයට පැමිණීම. ඒ කියන්නේ ආයතනයන්ගේ සමුදේ වය අස්තංගමේ සමුදේ අස්තංගමේ ආස්වාද ආදි විස්තරණය කියන කාරණා ප්‍රඥාවෙන් දැකින කෙනා තමයි පරමාස්වාසයට පැත්වෙච්ච කෙනා. ඊළඟ පරම අසසෙල් පැත්වෙච්ච කෙනා. ඊළඟට පරමාස්වාසයට පැත්වෙච්ච කෙනා තමයි මේක ප්‍රඥාවෙන් දැකලා විමුක්තිච්ච කෙනා. එතන විස්තර කරන්නේ අස්සසිල්ල කියන කාරණාවත් එක්ක. නමුත් මෙතන බුදුරණන් වහන්සේ පුස්මරැල්ල මුල් කරගෙන ආනාපානිය මුල් කරගෙන විද්‍යාවෙන් කි සාක්ෂාත් වෙන කම්ම මේ මඟ වැඩෙන ආකාරය ලස්සන බුදුරණන් වහන්සේ මෙතන විස්තර කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව අපි නිරවුල්ව තේරුම් ගත්තොත් ඒ සතිපට්ඨාන සූත්‍රය තුළ තියෙන අවසාන කාරණාවත්, කියන්නේ හැම අනුපස්සනාවකම තියෙන අවසාන කාරණාවත් එක්ක අපි නිරවුල්ව මේ ධම්ම පරියාව තේරුම් ගත්තොත් අපට සැබෑවටම විමුක්ති මාර්ගය ඉවර වෙනවා. එතකොට අපිට මේ මුක්ති මාර්ගය ඉවර වුණා නම් අපිට ඒක පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සොයන, ධර්මයේ කතා කරන පිරිසක් හැටියට, ධර්මයේ පුරුදු කරන පිරිසක් හැටියට මේ පින්වත් සීල් දෙනාටම මේ තුන් දහම් පරයය තම තමන්ගේ ජීවිත තුළ පුරුදු කර ගන්නට, ඒ දහම් පරයය තේරුම් ගන්නට, විද්‍යාවේ මුක්ති කරා ජීවිතය යොමු කර ගන්නට මේක උපනිෂ්ඨ වේවා කියලා මම මේ පින්වත් පිරිසට ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්වත් පිරිසට මේ සම්බන්ධයෙන් යම් දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. සීල් දනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පූජ්‍යපද අලව්වේ අනුමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපට ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වුවා. දැන් අපිට අවස්ථාව තියෙනවා කල්යාණ මිතුරු මිත්‍රෙනි ධර්ම දේශනාවේ ඔස්සේ මත වෙච්ච කිසියම් කාරණාවක් තියෙනවා නම් ඒ පැහැදිලි කරගන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ
मुखाद इसलाम तेरुंगन एक अवसान कारण अति कायोतिवा मुनिम तेरुंगनवा मत मे නුවන සිහිය වීර්ය දිනු කර ගැනීම පිණිස එහෙම මිසක් කයක් ඇතයි කියලා ගන්න තියෙන කයක් කියන කාරණාව නෙමෙයි. එහෙනම් ඇතයි කියලා ගත්ත කය අනුව බලමින් වාසය කරනවා. ඇතයි කියලා ගත්ත කය ඒක අනුව බලමින් වාසය කරන්නේ. එහෙනම් මේ ඇතයි කියලා ගත්ත කය ඇයි ඇතයි කියලා ගත්තේ? අන්න ඇතයි කියලා ගත්ත කය අනුව දැකීමෙන් වාසය කරනකොට එතන ඒ හටගත්ත කය හටගත්තේ කොහොමද කියලා කරේනවා. දැන් සමුදේ ධම්මවන පස්සීවා කයස්මින් විහෙරති කියනකොට කයස්මින් කියලා කියන්නේ කය කියන කාරණාව නෙමෙයි. කය කෙරෙහි නැත්නම් කයෙහි හටගත්ත ධර්මයන් අනුදකින් වාස කරනවා. ඒ කියන්නේ අපි කයක් ඇතයි කියලා ගත්ත කය කොහොමද මේක ඇතයි කියලා ගත්තේ? අන්න ඇතයි කියලා ගත්තේ කොහොමද කියලා හොයන්නට නම් ආනාපානසති සූත්‍රයේ පැහැදිලි කරපු අර අනුපස්සන නැත්නම් මේ බොජ්ජංග ධර්ම ඒ බොජ්ජංග ධර්ම වැඩෙන තැනදී විස්තර කරනවා කායන පස්සනා කොටසෙදී ධම්මචේ සම්බොජ්ජංග විස්තර කරනකොට කායන පස්සනා කොටසේ ඒ විදිහට දීගං වාස සන්තෝ දීගං අපස සන්තෝ රස්සං වාස සන්තෝ රස්සං අපස සන්තෝ මේ විස්තර කරන හැම තැනම ධම්මචේ සම්බොජ්ජංග වැඩෙනවා. එතන පඤ්ඤාය සෝ ධම්මං පඤ්ඤාය පබිචිරති පවිචේති පරිමසං ආපජ්ජති. ඔහු එතන ධර්මයන් නුවණින් නුවණින් යුක්ත විමසනවා. නුවණින් යුක්තයට තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙනම් ඒ ඇතයි කියලා ගත්ත කය ඇති උනේ කොහොමද කියලා අන්න පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක හොයනවා. එතකොට පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක ඇතිවීම හොයනවා කියලා කියන්නේ ඒ කයන පසන කොටස තුළ විස්තර කරන සමුදි ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති වය ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති සමුදි වය ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති කියන අන්න එතන තමයි යහු ඒ දකිමින් වාසය කරන්නේ. ඒ දකිමින් වාසය කරනකොට අන්න ඒක තමයි කයෙහි කයාරම දකිමින් වාසය කරනවා කියලා කියන්නේ. එතකොට එනම් මුලින්ම අර සිහියෙන් යුක්තව ආස්වාස කරන්නේ මේ සිහියෙන් ප්‍රස්වාස කරන්නේ මේ කියලා තේරුම් අරගෙන තේරුම්ගත්ත ආස්වාස ප්‍රස්වාසයක මෙන්න මේ විදිහට බොජ්ජංග වැඩෙන ආකාරයට ඒ ධර්මයන් නුවණින් ඉවසනකොට හේතුඵල ධමයක් එක්ක අන්න එතකොට ඒ ඇතයි කියලා ගත්ත කයෙහි සත්‍ය දැකීම තමයි කයෙහි කය අනුව දැකීමෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත වේදනාවන්නේ සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි වේදනාවන්නේ වේදනාව අනුව දැකීමෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත සිතෙහි සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි සිතෙහි සිත අනුව දැකීමෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත ධර්මයන්ගේ සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි ධර්මයන්ගේ ධර්මයන් අනුව දැකීමෙන් වාසය කරනවා කියන්නේ. සත්‍ය දැකීම කියලා කියන්නේ එතන හේතුඵල ධම අහු වෙනට ඕනේ. එතන පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනට ඕනේ. අන්නේ පටිච්චසමුප්පාද න්‍යාය හේතුඵල ධම අහු වුණාට පස්සේ අන්නේ අහු වෙන තැනදී ඔහු කය නැහැ කියලා බලනවත් නෙමේ, කය කියනවා කියලා බලනවත් නෙමේ, වේදනාවක් නැති වෙනවා බලනවත් නෙමේ, කියනවා කියලා බලනවත් නෙමේ, හට ගන්න ආකාරය දැකීමෙන් දකින්නේ. එහෙම දැකීමෙන් වාසය කරනකොට අර කත්තනකට සූත්‍රය පැහැදිලි කරනවා වගේ සමුදය දකිනකොට ඔහුට මේ ලෝකේ නැහැ කියන්න බෑ. නිරෝධය දකිනකොට ඇත කියන්න බෑ. අන්න අන්ත දෙකක් දුර වෙලා යනවා. එහෙනම් මේ සත්‍ය දකින තැන මේ සියලු න්‍යායන් දකිනවා. එහෙනම් සතිපට්ඨානය තුළ වාසය කරනකොට මේ සියලුම බුදුරණවහන්සේ ඉස්මතු කරපු දහම් පරියාය සම්බිඳනයක් වෙලා මේ සියල්ලක්ම අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහ තමයි ඒ කයෙහි කයානුව දකිමින් වේදනාවන්නේ වේදනානුව දකිමින් සිතේ සිතානුව දකිමින් ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ. अनेक कल्याण मित्र मित्र अंत प्रश्न तीन गौरव स्वामी वाइस के लिए पहले के लिए तेरुना तेरुन हो
ඔව් තේරුණා වුණත් ප්‍රශ්නයක් කව දසක් තිනුනා නම් ඉදිරිපත් කරන්න කියන තැනින්ම පටන් ගන්න හදනවා යම් කිසි වෙලාවකට අපි එතකොට මට හිතෙනවා මේ ප්‍රඥාවෙන් ගත යුතු දෙයක් මගහැරෙනවා කියලා මොකද මේ නමුත ඔබ වහන්සේ දැන් මේ පැහැදිලි කරලා දීපු විදිහින් මට අපිට මම පැහැදිලි කරගත්තේ අපි හැමදෙන්නේ ඒ කයක් ඇතයි කියලා ගන්නවා තමන්ට මේ නුවණ වැඩිීමේ කාර්යය සඳහා මේ අත්‍යවම සම්මතයේ විදිහට අපිට කයක් තියෙනවා කියන තැන ඉන්න පුද්ගලයෝනේ අපි ඒක අපි කොහෙන්ද අහලා එමක නැහැ කියලා අහලා තිබුණාට ඇත්තම අදටත් ඒක මේ පැවැත්ම තුල ඒක තියෙනවා කියලා තමයි ගන්න. ඉතින් එහෙමනම් ඒ තියෙනවා කියලා තැනින්ම පටන් අරගෙන ඒ ආස්වාස ප්‍රාස්වාස කය බලාගෙන සිටීම තුලින් තමන්ගේ ප්‍රඥාවට අසු වෙනවා නම් මේ ආස්වාස ප්‍රාස්වාස කය සමුදය ඒ තුලින් මේ කය කියන නදී තමා මේ හදාගත්තම දෙයක් කියන දේ යම් ක්ෂීලාවක අවබෝධයක් ඇති වෙයි. එතකොට ඒ ඔස්සේ තමන්ට ඒ හේතුව නිසාම හේතුඵල ධර්ම හැටියටම තමන්ට හිතට ප්‍රීතියක් ඇති වෙයි කියන විදිය තමයි අපි හැමෝටම තේරුම් ගත් හිතට ආවේ. ස්වයන්වාසය වංශී පැහැදිලි කර කාරණාව ඒ විදියට ස්වයන්වාස කෙටියෙන් තේරුම් ගත යුත්තේ අරමුණක් තිබිලා. හැබැයි සුඤ්ඤතාවයක් කියන අරමුණ මට තිබිලා. අන්න ඒක අපට අහු වෙන්නේ නැහැ. මේක ප්‍රඥාවෙන් දැකිය යුත්තක් මිසක් සංකල්පයකින් නැහැ කියලා අපි සිතවිල්ලකින් දෙන එකක් නෙමෙයි. එතකොට අපිට එහෙනම් තියෙන්නේ තියනවා කියන එක. තියෙද්දි තියනවා කියන එක අපි නැහැ කියලා සංකල්ප හඳුන්න කියලා හරියන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපට මූලිකවම කාරණාව මේ තියනවා කියන එකත් එක්ක ලෝකේ ප්‍රයත්න තියෙන්නේ. එහෙනම් ඒ තියනවා කියන එකත් එක්ක තමයි මුලින්ම පටන් ගන්න තියෙන්නේ. පටන් ගත්තට පස්සේ ප්‍රඥාවොත් නැහැ කියලා අත්දකින්ව නෙමෙයි. නැචකින්ච ලෝකේ උපාදී. ලෝකේ උපාදාන කරගන්නේ. එතකොට නැහැ කියන්නේ මමනේ. තියනවා කියන්නේත් මම. එතකොට ලෝකේ තියනවා කියලා ගත්ත විදිහ තමයි සසර යන්නේ. හැබැයි නැහැ කියලා ගත්ත සසර යනවා. නැහැ කියලා නම් සසර යනවා එක්ක අසඤ්ඤිත. නැත්තම් නිවසඤ්ඤාන අසඤ්ඤායක. ඒ සමාධිය පුදු පුදු කරාට පස්සේ. ඒකන සංසාරික මං කිරිල්ල. තියනවා කියලා ගත්ත සසර යනවා. නැකේරට හතර යනවා. එනම් තියනවා කියලා ගත්ත ස්වභාවය සත්‍ය දකිනකොට නැහැ කියලා ගන්නව නෙමෙයි. තියනවා කියලා ගත්ත දේ බොරුවක් බවත් දකිනවා. දැන් තියනවා කියලා ගන්නේ මමනේ. නැහැ කියලා නෙමෙයි මම. ඉතින් අපි සත්‍ය වශයෙන් අත්දකිනකොට ප්‍රඥාව තුළ මෙතන මම කියලා දෙයක් නැහැ. මම කියලා දෙයක් නොවේ. හේතුඵල ධර්මයක් තියෙන කියලා. එතකොට අපිට එතන වෙනම ලේබල් එකකින් හෝ වෙනම දෙයකින් අපිට එතන නැහැ හෝ තියනවා කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි කච්චන සූත්‍රය පැහැදිලි කරන්නේ මේ ඇත්ත නැත්නම් අත දෙකම දුර වෙනවා පටිසම්පාදේ සමුදයත් නිරෝධය ප්‍රඥාවෙන් දකිනකොට අත දෙකම දුර වෙනවා අත දෙකම දුර වෙච්ච තැනදී අපට අර සංකල්ප දෙක අදාළ නැහැ ප්‍රඥාව තුළින් ඒ සත්‍ය දකිනවා එතකොට මොකද වෙන්නේ අන්න ධම්ම බොජ්ජංග ධර්ම වල සති ධම්ම සති සම්බොජ්ජංගේ ධම්මෝජේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ කිත් සම්බොජ්ජංගේ පස්සති සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක සම්බොජ්ජංගේ බොජ්ජංගේ වැඩෙනවා එතකොට අපි ඊට පස්සේ මොකද කරන්නේ? නියමාකාරයෙන් මාර්ගය වැඩිච්ච කෙනාට වැඩුණාට පස්සේ බුද්ධංගහත බුද්ධංගහත මගේ කරගන්නවා. ඊට පස්සේ බුද්ධංගරම් භාවිතා කරනවා. ඊට පස්සේ බුද්ධංගවල පවා මේ සත්‍ය දකින්නකොට තමයි නිවීම සාක්ෂාත් වෙන්නේ. ධම්මස ඇති වෙච්ච කෙනාට තමන්ගේ දෙයක් බවට මඟපත් වෙනවා. ඒ නිසා තමයි ඉක්මනින් නිවෙන්නේ නැත්තේ. නිවෙන්නේ මඟ පවා ඔහුට ප්‍රඥාවෙන් දැකලා අත්හරින්න පුළුවන් නම්. එහෙනම් මඟ පවා ප්‍රඥාවෙන් දැකලා අත්හැරිය යුත්තක් නම් අපේට එන සිතිවිලි සංකල්ප සත්‍යයක් ඉන්නවද නැද්ද
ආනාපානසති ආශ්‍රමසත් තියනවද නැද්ද මේ සියලු දේවල් අපට එන සංකල්ප ඉතින් මේ අපට එන සංකල්ප වල සත්‍ය ස්වභාවය අපි දකිනකොට අපට සංකල්පකින් දෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ මෙතන ආශ්‍රවපස්වාසයක් නැද්ද තියනවද ඊළඟට මෙතන සත්‍යයක් ඉන්නවද නැද්ද ඊළඟට මෙතන මේකද මාර්ගඵල කියන්නේ මේකද ධර්ම සෝතාපන්න වෙනවා කියලා කියන්නේ අපට එහෙම ලේබල් එකක් ගහන්න අවශ්‍යතාවයක් නැහැ ඔහු හැමතැනම මොකද දකින්නේ තමන්ට යමක්ද ගෝචර වෙන්නේ සකස් වෙන්නේ ඒ සියලු දේවල් අදාළයි හිතින් පටන් හතරට ඒක කයක් තියෙනවකට නැත්නම් වේදනාවකට නැත්නම් සිතකට ධර්මයට ඒ දෙයක් තමයි සකස් වෙන්නේ තමන්ට හිතවිල්ල සකස් වෙන්නේ ඉතින් එහෙනම් මේක සකස් වෙච්ච දෙයක් මේකේ සත්‍ය දකින්නට ඕනේ අන්න එතරම් එන දුක සත්‍ය දකින්නට ඕනේ සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිවන් සත්‍ය මේ හතරම දකින්නට ඕනේ ආව සත්‍ය හතරම දකිනවා ඒ විදිහට අපි නිතරම සකස් වෙන දෙයක් බව දකිමින් ඒක දුකක් බව තේරුම් ගනිමින් ඒක සංස්කාර දුක සකස් වෙච්ච දුක බව තේරුම් ගනිමින් මේ සකස් වෙච්ච භාවය පිරිසිදු දකින්නකොට ප්‍රහාණය කරන්න හෝ නැති කරන්න හොයනව නෙමෙයි පිරිසිදු හොයනවා අන්නේ පිරිසිදු දකින්නවා කියන කාරණාවත් මේ කයේ කයාරව හොයනවා දකින්නවා කියන කාරණාවත් ගැලපෙනවා ඒ පිරිසිදු දකින්නකොට මොකද වෙන්නේ අර සමුදය අහුවෙනවා අහුවෙච්ච තැනදී තියෙනවද නැද්ද කියන අදහසක් නැහැ සමුදය දකින්නකොට දකින්නවා මේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච දෙයක් ඉතින් අවිද්‍යාවෙන් සකස් වෙච්ච දෙයක් තියෙනවා කියලා ගත්ත එක අවිද්‍යාවෙන් සකස් වෙච්ච ස්වභාවය දකිනකොට සත්‍ය දකිනකොට තියෙනවද නැද්ද කියන ස්වභාවය දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ අතර වැඩගත් ඒ කාරණාව අද ගොඩක් කාලවලට මුලින්ම පටන් ගන්නවා අපි නෑ කියලා. නෑ කියලා පටන් ගන්නවා නැත්නම් අවසානයේ දර නෑ කියලා ගන්නවා. ඒ නෑ කියලා ගන්නදී අපට තව සංකල්පයක් විතරයි. අපිට සංසාර ගමන් කරන සත්‍යයක් හැටියට නැත්නම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපිට මේ ලෝකයේ තුල ගමන් කිරීමක් තියෙනවා. සසර ගමන් කිරීමක්. එහෙනම් අපිට මේ නැහැ කියලා ලේබල් එකක් ගහන්න නැතුව මේ ඇතයි කියලා ගත්ත දේ තුළ සත්‍ය වෙනවා නම් අපිට මේ අන්ත දෙකම දුර්වල යනවා. ඒක හොඳට විස්තර කරන සබ්බාස සූත්‍රයේ තුල විචිකිච්ඡාව දුර්වල වෙන තැනදී සක්කාදිට කැඩීමත් එක්ක මේ විචිකිච්ඡාව කියන එකත් සීලබතේ කියන එකත් සක්කාදිටත් එක්ක බැඳලා තියෙනවා. සක්කාදිට දුර්වල තැනදී දුර්වල මොකද්ද? අතීතේ හිටියද නැද්ද? ඒ සැකේ නැහැ. දැන් ඉන්නවද නැද්ද? ඒ සැකේ නැහැ. අනාගතේ ජීවිතේ නැද්ද? ඒ සැකේ නැහැ. ඒතකොට ඉන්නවා කීවත් නැහැ කීවත් අතීතේ හිටියද අතීතේ හිටියේ නැද්ද මේ දෙකම දෘෂ්ටි දෙකක් දැන් ඉන්නවද දැන් නැද්ද අනාගතේ ඉන්නවද අනාගතේ නැද්ද ඒ දෙකම ඔක්කොම දෘෂ්ටි හේතුඵල වශයෙන් දකිනකොට අතීතයේ තිබුණෙත් මොකද්ද අවිද්‍යාවත් එක්කම සකස් වීම දැන් තියෙන්නේ අවිද්‍යාවත් එක්කම සකස් වීම අනාගතේ තියෙන්නේ අවිද්‍යාවත් එක්කම සකස් වීම එහෙම නැතුව තියෙනවා කීවත් නැහැ කීවත් ඒ දෙකම දෘෂ්ටි දෙකකට යනවා නමුත් මූලික දැන හැටියට අපිට තියෙනවා කියන කාරණාව තමයි ලෞකික සම්මාදිට්ඨියත් එක තියෙන්නේ අන්න එතනදී අපි ඒක ඇතයි කියලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ ගොඩාක් නිවැරදි ඒ විදිහට අපි මූලිකව ඇතයි කියලා ගත්ත ස්වභාවය එක තමයි සත්‍ය ස්වයන්නට තියෙන්නේ. ඒකවල තමයි මේ මාර්ගය අපට ප්‍රඥාව විනුක්ත පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සරසත්න. සාදු 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 ගෞරවණ සයන්වාස ඉතාමත්ම අගනා විදිහේ පැහැදිලි කිරීමක් මම හිතන්නේ අපිට ඒ ඔස්සේ තවත් කල්‍යාණ මිතු මිත්‍රයන්ට ප්‍රශ්න තිරණා ඉදපත් කරන්න පුළුවන් මයික් මියුට් කර ගන්න දැන් සම්බන්ධ වෙච්ච කට්ටිය හොඳයි කල්‍යාණ මිතු මිත්‍රයන්ට තව ප්‍රශ්න තියෙනවද තියෙන ප්‍රශ්න තියෙන්න ඕනේ මම ආරාධනා කරනවා මේ අගන අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු කියලා සයිනාසේ එතකොට මෙතෙන්දී අපි කෙලින්ම විදර්ශනාවටද ප්‍රවේශ වෙන්නේ සමතය වගේ භාවනාත්මක දැනුම විදිහට සමතය විදර්ශනා කියලා දෙකක් තියෙනවානේ. ඒකෙන් අපි දැන් මේ සයිනාස්කේ විදිහට කායනුපස්සනාවට අපි කෙලින්ම විදර්ශනාවෙන්ද ප්‍රවේශය ගන්න සයිනාස ඒක පහදලා දෙන්න සයිනාස තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මුලින්ම සමතයක් වෙන පැහැදිලි කරන්න. හිත ඒකකතාවයක් එක තමයි පටන් ගන්න. ඒ සමතය මුල් කරගෙන යන්න පුළුවන් සමතයක් හැටියටම. ඒක සමත වැඩ. සමත කර සමතෙන් කරන එක. ඒක තමයි ආරියක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු න්‍යාය. ඊළඟට මුලින්ම සිත ඒකඟතාවය ඇති වෙලා ඊළඟට දහම් නොවන හැබැයි නිරවුල්කම තියෙන්න ඕනේ. ඒක මුල් කරගෙනන්න විපස්සනාවත් එක්ක යන එකක් තියෙනවා. ඊළඟට තමයි අර අහපු ප්‍රශ්නේ තව මේ ප්‍රශ්නයක් අන්තර්ගත වෙලා තියෙනවා. අන්න ඒකත් මම පැහැදිලි කරන්න කැමතියි. දැන් පළවෙනි කාරණාව තමයි ඔය සමතය ද විදර්ශනාවෙන්ද පටන් ගන්න කියන එක සමතයක් කරලා විදර්ශනාවට යන්න තියෙන්නේ. හැබැයි ඒක අපි විදර්ශනාවක් කියන කාරණා දැනගන්නට ඕනේ.
ඊළඟ එක තමයි මේ ප්‍රශ්නයේ තුල තව ප්‍රශ්නයක් ඇතුළත් වුණා මේ සමත විපස්සනා කියන දෙකත් ඊළඟට මේ පින්වතුන් අහලා ඇති කාරණා හතරක් බුදුරණවහන්සේගේ දේශනාවක තියෙනවා මාර්ගයේ වැඩෙන ආකාරය පිළිබඳව සමත විපස්සනා සමත පූර්වංග විදර්ශනා දර්ශනා පූර්වංග සමත යුගනද්ද ධම්මෝත්ථච්ච කියලා හතරක් පිළිබඳව එතකොට අපි ගොඩක් වෙලාවට අද පුරුදු වෙලා තියෙනවා අපි එහෙනම් සමතේ වඩලා විදර්ශනා කරනවා තව කට්ටක් පුරුදු වෙනවා විදර්ශනා කරලා සමතේ වඩනවා කියලා තව පිරිසක් පුරුදු වෙලා තියෙනවා මේ දෙකම එකට වඩනවා කියලා තව පිරිසක් අර ධම්මෝත්ථච්චය කියලා ධර්මයේ විමසීමින් කියන කාරණාවට යොමු වෙලා තියෙනවා අතන මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය දෙකේ මේ සූත්‍රයේ නම අරහත් පත්ත සූත්‍රය ඒ තමයි අරහත් වීම පිණිස පිළිපන් දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද විස්තර කරන්නේ අරහත්ත්වයට යොමු වෙන මාර්ග හතරක් එතකොට මේ සෝතාපන්න වීමට නෙමෙයි මේතන විස්තර කරන්නේ අරහත්ත්වයට පත් වීම අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ අරහත්ත්ව පත් අරහත්ත්වය පිණිසමයි ඒ තමයි සමත පූර්වංග විදර්ශනා දර්ශනා පූර්වංග සම්මත යුගනදී ධම්මොද්දච්ච ඒක මාර්ගයට ආව කෙනාගේ පුරුදු කරන විදිය මම ඔක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ඔය සැබෑ ධම්මක පුරුදු කරමු කියලා දේශනාවක් කරලා මෙන්න මේකේ මම ඔක ගොඩාක් විස්තර කරලා තියෙනවා ඊළඟට තමයි සලායත් මහා සලායතනික සූත්‍රය අවිජ්ජා මහා සූත්‍ර වගේ දේශනාවලදී පැහැදිලි කරනවා ඊළඟට කිංසුගෝම සූත්‍රය මේ දේශනාවලදී පැහැදිලි කරනවා මඟ හැටියට විස්තර කරනකොට මේ සමතිපස්සන දෙකම එකට මාර්ගය මොකද සමතිපස්සන දෙකම එතකොට එහෙනම් සමතිපස්සන දෙකම එකට යන්නේ මග වැඩෙනකොට සමතිපස්සන දෙකම එකට යනවා ඊළඟට දැන් අතන අරහත් පත්ත සූත්‍රය පැහැදිලි කරනකොට පුජ්‍යලයේ වඩන එකක් තියෙන්නේ හැබැයි මගට ආව මගට ආව පුජ්‍යලයා සමදේ පුරුදු කරලා ඒ සමදේ මුල් කරගෙන විදර්ශනාව කරන්න යනකොටම අන්න එතන පැහැදිලි කරනවා ඒ මග නැත්නම් දර්ශනයකට ආව කෙනා එයාට ඒ දෙක මුල් කරගෙන මාර්ගය උපදිනවා කියලා. ඇයි එයාට අර සත්‍ය සෙමහවේ හැම මොහොතකම සත්‍ය දකින්නේ නැහැනේ. සෝතාපන්න කෙනෙක් වුණත් හැම වෙලෙම සත්‍ය දකින්නේ නැහැ. විසාකම අවපාසිකාව වගේ මේ කතාව අහලා ඇතිනේ. එතකොට ඒ වගේ ඕනම කෙනෙක් මේ සෝතාපන්න වෙච්ච කෙනා රාග වෙන දුරු වෙලා නැහැ. රාගයත් එක්ක විසත් කටයුතු කරනවා. එතකොට එයාගේ සත්‍ය දකින්නේ නැහැ. අනික සෝතාපන්න කෙනා අතින් පවිතු කර්ම සිද්ධ වෙනවා කතන සූත්‍රයේ දේශනා කීවේ සඳහන් වෙනවා. ඒක ලොකු විදියට විපාක දෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථ සත්‍ය දකින්නේ නැහැ. එතකොට එහෙනම් ඔහුට සත්‍ය දකින්නට මග ඉපදෙන්නට ඕනේ. එතකොට මග ඉපදෙනවා කියලා කියන්නේ ඒ මග මම උපදිනව ගන්නව නෙමෙයි. හැබැයි මම කරන වැඩක් තියෙනවා. මම කරන වැඩේ තමයි මම සමතයක් වූ විදර්ශනාවේ පුරුදු කරනවා. ඒක පුරුදු කරනකොට ආතාපි සම්පය හතිමා. ඒ කියන්නේ සිහිය නොවන වීරිය මාර්ගයට අවශ්‍ය වෙන විදිහට කැටි වුණා ඊට පස්සේ. අන්න පුජ්‍යල ස්වභාවයෙන් තොරව මාර්ගය උපදිනවා. අන්නේ මාර්ගයේ ඉපදීමත් ඉපදෙනවා ඉපදුනා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඔහු එක අරහත්ත්ව කරාම ඔහුගේ වීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ක්‍රම හතරක් තමයි මේ අරහත්ත්ව පත සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ. මේක ඇත්තටම ගොඩාක් විස්තර කරන්න ඕන කාරණාවක්. මෙතන මේ ලොකු විස්තරයක් මේ කාරණා තුළ ගැඹුරලා තියෙනවා. එතකොට මම මේක තේරුම් ගන්න ඕන තව කාරණාවක් ඉස්මතු කරන්න මේ පින්වතුන් දේශනාවලට ධර්මයට වඩා කැමති නිසා මේ පින්වතුන් අහන්නේ මිගසාලා සූත්‍රය මිගසාලා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ පැහැදිලි කරනවා පුරාණ සිද්දත් කියලා වඩුව දෙන්නේ මේ දෙන්නම සකදාගාම වෙලා ගියේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සකදාගාම වෙන්න හේතුවක් නැහැ කියලා මිගසාලා කියනවා. මිගසාලා කියන ඒ කාන්තාව කියන මොකද හේතුව මගේ තාත්තා බ්‍රහ්මචාරී බාප්පා අබ්‍රහ්මචාරී කියන්නේ එක්කෙනෙක් බ්‍රහ්මචාරී කියලා එක්කෙනෙක් අබ්‍රහ්මචාරී කියලා. ඉතින් එහෙම එකේ කොහොමද දෙන්නම සකදාගාම වුණා කියන්නේ කියලා. ඒත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ බ්‍රහ්මචාරී එක්කෙනාගේ සීලය වැඩි නමුත් ප්‍රඥාව අඩුයි. ඊළඟට අබ්‍රහ්මචාරී එක්කෙනාගේ ප්‍රඥාව වැඩි සීලය අඩුයි. මෙන්න මේ කාරණු දෙක තමයි දෙන්නගේ වෙනස. හැබැයි දෙන්නම සකදාගාමී. එතකොට සකදාගාමී කියනකොට පුජ්‍යලයන් දෙන්නගේ මෙහෙනම් නුවණ මට්ටම එක වෙන්නට ඕනේ. දැන් අපි හිතමු සෝතාපන්න මේ දෙනා සෝතාපන්න වෙලා ඉද්දී සකදාගාමී වෙන්නට ඕනේ. එතකොට මේ දෙනම සෝතාපන්න වෙලා ඉන්නකොට සකදාගාමි වෙන්නට එක්කෙනෙකුගේ සීලය වැඩි එක්කෙනෙකුගේ ප්‍රඥාව වැඩි. ඒ එයාගේ නෝන ආකාරය. නමුත් එකම විදිහට වැඩපිල්ල පුරුදු වෙනවා. සීලය මුල් කරගෙන බ්‍රහ්මචාරී කෙනා ඒ සීලය මුල් කරගෙන කාමයන් එක්ක හැප්පෙනකොට ඒ කියන්නේ අර කාමයේ මූලිකෝ ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනාට කාමරාගයත් එක්කනේ තියෙන්නේ කාමරාගයේ පටිගය.
කාමරාගයේ පැත්තට ප්‍රහාරය එළවන පටිගේ පැත්තට ප්‍රහාරය එළවෙනවා. එහෙනම් කාමරාගයත් එක්ක නෝ සීලි සම්බන්ධයෙන්. එහෙනම් එයා සීලත් එක්ක යනකොට මොකද වෙන්නේ? අර කාමරාගයේ ඉඳ නැහැ. එහෙම ඉන්නකොට ඔහුට ඔහුගේ අර සමත මුල් කරන විදර්ශනා වගේම තමයි ඔහුගේ නෝන වැඩෙනවා. ඒක මුල් කරගෙන මාර්ගාංගයක් හැටියට අන්න එතකොට සෝතාපන්න කෙනා සකදාගාමී මාර්ගයේ ඉඳලා සකදාගාමී වෙනවා. ඊළඟට අර ප්‍රාසීලයෙන් අඩු අබ්‍රහ්මචාරී කෙනා ප්‍රඥාව වැඩි කෙනා. ඒ අබ්‍රහ්මචාරී කෙනා ඔහු මොකද වෙන්නේ? ඔහුට රාගය එනකොට ඔහු ප්‍රඥාවෙන් හිත හිතා ඒක අතහැරම සීලයේත් එක්ක නෙමෙයි යන්නේ. ප්‍රඥාව හිත හිතා අතහරිනවා. ඔහු අබ්‍රහ්මචාරී වෙන්නේ. ප්‍රඥාව හිත හිතා අතහරිනවා. එතකොට ඒ චින්තනයේ හේවනේ තමයි. අරයා සීලයේ කාමරාගයට ප්‍රහාර එල්ල කරා. මෙයා ප්‍රඥාවෙන් එල්ල කරා. හැබැයි මේ දෙන්නම් පුජ්ජේකට කරන්නේ. මේ දෙන්න මේ විදිහට පුරුදු කරනකොට මොකද වෙන්නේ? අරයාගේ සීලයේ මුල් කරන් අර මග වැඩිනවා වගේම මෙයාගේ ප්‍රඥාව මුල් කරන් මාර්ග අංගයත් හැටියට ප්‍රඥාව වැඩිනවා. එතකොට මාර්ග අංගය වැඩෙනකොට ප්‍රඥාව සකදාගාමි වෙන්නට දෙන්නගේ එකම විදිහට වැඩිනවා. හැබැයි මුල්ුණේ මොකද? අරයාගේ සීලයේ අරයාගේ ප්‍රඥාව. අන්නේ වගේ තමයි මේ සමතයත් විපස්සනාවත් කියන කාරණාව මාර්ගය ආවගෙනට මුලින්ම ඇති. මෙන්න මෙතන මේ මහා චත්තාරයේ සූත්‍රය තුල ලස්සනට ඒ කාරණාව පැහැදිලි වෙනවා. මේ සම්මාදිට්ඨියෙන් යුක්තව මග වැඩින ආකාරයට ඊළඟට සතිපට්ඨාන සූත්‍රය තුල සම්මාදිට්ඨිය කියන කාරණාව විස්තර කළා. එතන මාර්ගය වැඩින ආකාරය මෙන්න මේ පරයයන් දෙක අපි හොඳට අධ්‍යයනය කරොත් මග වැඩෙන ආකාරයත් මග වැඩිච්ච පුද්ගලයන් ජීවත් වෙන ආකාරයත් ක්‍රම දෙකක් තියෙනවා. දැන් සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනා, දර්ශනයෙන් සවිසුද්ධ වෙච්ච කෙනා, සෝතාපන්න වෙච්ච කෙනා, කාමයේ සේවනය කරා කියලා එයාගේ සම්මාදිට්ඨිය දුර වෙලා නැහැ නේ. එයාගේ ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම තියෙනවා. හැබැයි සත්‍ය දකින්නේ නැහැ එතනදී. එහෙනම් ඔහු සත්‍ය දකින අවස්ථාව තුළ දෘෂ්ටියක් වෙනම සම්මාදිට්ඨිය තියෙනවා. වෙනම විදිහක් සත්‍ය දැකීමත් එක්ක. අන්න ඒක විස්තර කරන මහා චත්තාරිස දෘෂ්ටි. නමුත් ඔහුගේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන ඥාන හතර එයාගේ දුර වෙලා නැහැ. අන්න ඒක එයාගේ ජීවිතය තුළ පිහිටලා තියලා ඒක මුල් කරගෙන පුද්දල පුරුදු කරන මාර්ගයක් තියෙනවා. ඒ තමයි සම්මා සංකප්පයේදී අව්‍යාපාද අවිහිංසා නික්කම් සංකප්ප. මෙන්න මේ ටික සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. නමුත් චත්තාරී සූත්‍රවල එහෙම එකක් විස්තර කරන්නේ නැහැ. මහා චත්තාරී සූත්‍රවල විස්තර කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක තමයි විස්තර කරන්නේ. ආරසිත වඩන, අනාසසිත වඩන කෙනාගේ යම් දෘෂ්ටියක් ඇද්ද, සංකල්පනාවක් ඇද්ද, යම් ධම්මචි සම්බොජ්ජංගයක් ඇද්ද, යම් පඤ්ඤා බලයක් ඇද්ද, යම් පඤ්ඤා ඉන්ද්‍රියක් ඇද්ද, මෙයයි සම්මා දිට්ඨිය. එතනම ඥාන කතාව විස්තර කරන්නේ නැහැ. ඊළඟට සම්මා සංකප්ප විස්තර කරනකොට නෙක්කම අවියපද අවිහිංසා විස්තර කරන්නේ නැහැ. ආරසිත වඩන, අනාහිත වඩන කෙනාට යම් විතරකයක්, ඒ වගේම එතන ලස්සවාචා හදන අප්පනා වියප්පනා වඩ වඩා යොමු කිරීමක්. මේ දැක්ම වෙනස. අන්න එක තමයි සම්මා සංකප්පේ. එතන අවියපද අවිහිංසා නෙක්කම සංකල්ප නැහැ. ඒ වගේම තමයි වීර්යය හැම එකටම විස්තර කරනවා. එතකොට මේ මාර්ගය සත්‍ය ඥානට ආව කෙනාගේ ජීවිත ප්‍රවැත්ම තුළ ස්වභාවයත්, සත්‍ය ඥානට ආව කෙනා දර්ශනීය දකින අවස්ථාවක්, නැවතත් සත්‍ය දකින්න ඉන්න අවස්ථාවක් පිළිබඳ අවස්ථා දෙකක් තියෙනවා. එතකොට ඒ සත්‍ය නිවැරදිව දකිනකොට අන්න ඔහු මම කියන කාරණාවකින් තොරව මාර්ගය ඉස්මතු වෙනවා. අන්න එතනදී තමයි සකදාගාමී බවට පත් වෙන්න දෙයක හේතුවක් වන්නේ. අන්න ඒ වගේ තමයි අර සිද්ධාර්ථ පුරාණගේ කතාවෙත්, ඒ වගේම අර සමතිපස්සනා කියන කතාවෙත් මේ හැම එකටම ඒ පුරුදු කිරීම හේතු වන්නේ. ඒ පුරුදු කරනකොට තමයි මේ විරිය නුවණ සිහිය අවවස්ස විදියට මේරුවට පස්සේ පුජ්‍යල ස්වභාවයකින් තොරව මාර්ගය වඩිලා ඔහු මාර්ගඵලයක් නැත්නම් නිවීම කරා ඔහුගේ ජීවිත සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගොඩාක් මේ ධර්මය තේරුම් ගන්නට ගොඩාක් අපේ නුවණ මෙහෙවන්නට ඕනේ. එතකොට අපිට මේ මාර්ගය ගොඩාක් නිරවුල් කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. දරුවන් සරණයි. හොඳයි, අනිකුත් කල්යාණ මිත්‍රයන්ට මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා. සයනස් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් අපි තවදුරටත් දෙමු. සයනස් එතකම් මම ඔබවන්ස කලින් ප්‍රකාශ කරපු දෙයක්කින් මට යමක් දැනගන්න. සයනස් මේ ධම්ම උද්දච්ච කියන භාවනාව ගැන ඔබවන්ස සඳහන් කරා. ඒ භාවනා ක්‍රම එක සමත විදර්ශනා යුගනන්ද සහ ධම්ම උද්දච්ච වශයෙන් සයනස් ධම්ම උද්දච්ච භාවනා ක්‍රමයක් හැටියට
කොහොමද යොදාගන්නේ කියන කාරණාව පුළු මන්ද මේ මේ සාකච්ඡාවට පොඩ්ඩක් එහාට යන බව මන් දන්නවා මේ කිටින් කියන පුරන්ද සයන්වංශ අනිත් කල්යනා මිතුරු නැවතත් මේ ආනාපාන සති සම්බන්ධව ප්‍රශ්නයකින් එකතු වෙනකන් සෞතරව සරයි ඔව් ඇත්තටම මේක ප්‍රශ්නයක් මතුවිත කාරණාවක් තමයි දැන් අපි දාමන් සමත විපස්සනා කියන ඒ කාරණා දෙක අපි දන්නවා එතකොට ධම්මොද්දච්ච කියලා ඇත්තට මෙතන කියන්නේ ධර්මයන් කියන විසිරීම කියන සාමාන්‍ය අදහස එතකොට ධම්මොද්දච්ච කියනකොට අපි සාමාන්‍යයෙන් අහමුත් හිතමු මේ ධම් කාරණාවක් අහනවා අහපු එකක් තියෙනවා එහෙම නැත්නම් අපි ධර්මයේ වැඩිපුර අහනවා මෙන්න මේකත් එක්ක අපේ තියෙනවා මේ ධර්මය ඔස්සේම හිත යමු වීම එතකොට අපි ධර්මයම විතරක් කරන්නේ දැන් අරකට පැහැදිලි කරන්නේ සමතේ වඩනවා නැත්නම් විදර්ශනා කරනවා කියලා අපි මේක අනිත්‍ය වශයෙන් මේකේ සත්‍ය හොයමින් අපි වාසය කරනවා ඒ ඔක්කොම කරන්නේ මම ඒතර මම කරන දේ තියෙන්නේ මම කරනකොට සිහිය නෝන විහිරේ වැටෙනට පස්සේ මාර්ගයේ වැඩෙනවා එතකොට මම කරන දෙයක් නේ මාර්ගයේ විසින් ප්‍රඥාව මුල් කරගෙන නිවීම කරා යනවා ඒ වගේම තමයි ධර්මයන් අහලා මේක හොඳට විමසනවා මේක හිතනවා මේක තේරුම් ගන්න ධර්මයන්ම ගලප ගලප කල්පනා කරනවා එතකොට ඒක මුල් කරගෙන හිත විසිරීමක් නැත්නම් ඒකට යොමු වීමක් එක්ක අර එක එක දේවල් වලට හිත යොමු වෙනවා හැබැයි ඔහුගේ තියෙන්නේ අර ධර්මයත් එක්කමයි තියෙන්නේ ධර්මයේ තේරුම් ගන්න දැන් අපි තමයි පටිච්චසමුප්පාදේ පංචවාස්කන්ධය නැත්නම් ආයතන නැත්නම් මේ කියපු දේශනා මෙන්න මේක තේරුම් ගන්න හොඳට හිතනවා ඒ හිතනකොට ඒකත් හේතුවක් වෙනවා මොකද්ද අර සීය වීරිය නුවණ මේ කාරණා ඔක්කොම එකට කැටි වෙන්නට අර සමතිපස්සන වඩනවා වගේ අන්න මේ ඔක්කොම එකට කැටි වෙලා අන්න ඒ පුජ්‍යලය කිරීමකින් තොරව එතනත් මාර්ගය උපදිනවා ඇයි ඔහුගේ විචක්ෂණ ශක්තියත් එක්ක ඒක තේරුම් ගන්න හදන උත්සාහයත් එක්ක අර සිහිය නුවණ වීරිය එකට කැටි වෙලා මාර්ගයට වැඩෙනවා ඇත්තනම මේ මේ කාරණා අපට ගොඩාක් හිතන්න ඕන තේරුම් ගන්න ඕන කාරණා ඉතින් මේවත් එක්ක අපට මේ පුදුම ආකාර විදියට ධර්මයේ හරියට තේරෙනකොට ලොකු සතුටක් ලබන්න පුළුවන් මේක මුල් කරගෙන අපට බුද්ධංග ධර්ම අපේ ජීවිත තුළ ඇති කරගන්න හේතු වෙනවා එතකොට අර විදියට ධර්මයේ තේරුම් ගැනීම ද විමසන එකත් එක්ක අර බුද්ධංග ධර්ම තමන්ගේ ජීවිත තුළ ඇති වෙනවා අන්න එතකොට අර මාර්ගයේ වැඩිලා එතනින් එහාට මාර්ගයට යනවා අන්නේ තමයි මුද්දච්ච කියලා කියන්නේ ඒ විදිහට ධර්මයේම හිතමින් ධර්මයේ විමසමින් ඒ වාසය කරන දේ තුළ අර නුවණ සිහිය වීර්ය එකට කැටි වුණාට පස්සේ එතන මාර්ගය බවට පත් වෙනවා ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපි අර අපේ ජීවිත තුළට ධර්මයන් ගලප ගන්න උත්සාහ කරාම අපේ සැබෑවටම විමුක්තිය නැත්නම් අපේ ජීවිතේට මේ සැබෑ විමුක්තිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඊට පස්සේ ධර්මයේ ප්‍රමාණය හැටියට අපි ඉච්චර මහපුවා නොවෙන්න පුළුවන් එච්චරම එවැනි ක්‍රම ඉස්මතුනේ නැහැ කියලා හිතනවා අපි හැමෝටම මේ සමත භාවනා විදර්ශනා භාවනා ගැන බොහෝ විට කිය වුණාට යුගනන්ද භාවනා ගැනත් ටිමිට හැඳලා තිබුණා නමුත් ධම්මොද්දච්ච ගැනීම කියවිලාම නැහැ ඉතින් කිසියම් එසේ නමුත් කිසියම් ආකාරයකට ධම්මොද්දච්චේ මේ භාවනා ක්‍රමයේ යොදාගෙන හිටපු අය ඒ වචනේවත් දන්නේ නැතු හැබැයි පසු කාලයක මේක වැරද්දක් අත මේක වැරදි ක්‍රමයක් මෙතන සමතත් නෙමෙයි මේක සමත භාවනාවක් නෙමෙයි විදර්ශනාවක් නෙමෙයි කියලා ඒක අතහැරලා අතරමං වෙච්ච අවස්ථාවලුත් අපි දකින්න පුළුවන්කම තියෙනවා සවන්නාස ඒ නිසා ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කරනවා සවන්නාස වටිනවා මේවන්නු ක්‍රමයකුත් තියෙනවා ඒ තුලිනුත් තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන ආකාරයකට කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඒ තුලින්මත් සත්‍ය බුද්ධංගයන් පවා වැඩෙනවා එහෙන් කියවෙන්නේ සවන්නාස ඒ අයටත් එහෙමනම් ධ්‍යානයන් ධ්‍යාන මට්ටම පසු කරමින් අවබෝධයන් කරා යනවා කියන එකද සයන්වාස ධම්මොද්දච්ච වන්න කෙනා පවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මනසේ කිසියම් කලබලකාරී බවක් නේද මේ තියෙන්නේ කියලා මේ භාවනාට වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරමින් ඉඳීම තුළ එසේ නම් සයන්වාස ඒ අයටත් ඒ කරන යෝගියාටත් ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය ආදි වශයෙන් ඒ ධ්‍යානයන් පසු කරමින් අවබෝධයන් කරා යෑමක් සිදු වෙනවද සවන්වාස? ternary සරණයි අතරම මේ මුලින්ම කියනවානේ ගොඩක් අතන මේ දේශනාව කතා කරලා අඩුයි ඒක මහත්යක් කිව නිවැරදි ඊළඟට තමයි ওই විදියට ප්‍රශ්න කතා කරන්නේ ගොඩාක් වටිනවා ඒක ඇත්තනම මේ ගොඩාක් ධර්මයේ නිරවුල් කරගන්න බොහෝ අයට ඒක උපකාරයක් වෙනවා
ඇත්තටම මේ දැන් අපි මම ඔය සම්බන්ධයෙන් ගොඩක් දේශනා ගොඩක් කාරණා පැහැදිලි කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඔහුට මේ සියලු දේවල් සම්පූර්ණ වෙනවා මොකද සමාධිය සම්පූර්ණ වෙන්නේ අනාගාමීමත් එක්ක මේ සියල්ලක්ම ඔහු ප්‍රඥාවෙන් දැකලා ඔහුගේ මාර්ග අංග හැටියට සියලු දේ වැඩෙනවා ඒක මාර්ගයත් එක්ක වැඩෙන දෙයක් එතකොට දැන් මේ තව මං කාරණාවක් මේක මේ දැන් මේ ප්‍රශ්න අහපු නිසා මම පැහැදිලි කරන්න දැන් පඤ්ඤා විමුක්ති බුද්ධ විභාග විමුක්ති කියලා අපි සාහතන වහන්සේලා දෙනමක් ගැන අහලා තියෙනවා ගොඩක් කලාවට අපි මේකත් නිවැරදි තේරුම් ගන්නනේ බුදුන් වහන්සේගේ දේශනා කීපයක් තියෙනවා පඤ්ඤා විමුක්ති බුද්ධ විභාග විමුක්ති විස්තර කරන්න එකක් තමයි මහානිදාන සූත්‍රයේ මහානිදාන සූත්‍රයේ අවසාන විස්තර කරනවා කවුද පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ කියලා පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ එතන නව සත්තාවාසම කියනවා නව සත්තාවාස रूप अरूप ध्यान असन सत्तम समुदय आसादे अस्तंगमे आदिर मना प्रज्ञा दिदास्त प्रज्ञा मुक्त कीन बुद्ध भाग मुक्त कीनो याट मे पत्तन इवगेम अनिपचन अस्त विमोक्त प्रज्ञा मुक्त बुद्ध भाग विमुक्त की विस्तर महान दास अंगुत्र निकायनो පඤ්ඤාය මුත්‍ත සූත්‍රික වෙනම සූත්‍රයක් බුදුභාගය මුත්‍ත කියලා වෙනම සූත්‍රයක් ඒකෙම හැදිරි කරනවා කවුද පඤ්ඤාය මුත්‍ත කියන්නේ පාලින් විධානයේ දේවන විධානයේ තුන හතර රූප අවචර අරූප අවචර ධානයයි මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් සම්මුතිය ආස්වාදයේ ආදි නිස්සරණයේ සම්මුතිය අත්සංගමේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දැක නිදහස් වෙනවා ඒ වගේම ඔහුට හයෙන් ස්පර්ශ කරනවා කියලා වචනෙකුත් තියෙනවා මෙන්න මෙයා තමයි බුදුභාගය මු
මාර්ගින් තමයි මේ අරහතට පත් වෙන්නේ. ඔව් බුදුරණන් වහන්සේ ගිහිල්ලා අහනවා මේ මරහතර ප්‍රකාශ කරපු අය කවුරුත් ඉරිදි ලැබලා නැහැ මොකුත් නැහැ. ඉතින් මේ කොහොමද අරහත් ප්‍රකාශ කරන්න කියලා. ඊළඟට ඔහුගෙන් පටිච්චසමුප්පාද ගැන ප්‍රශ්න ඇහුවට පස්සේ ඔහු මේ ඒ අවස්ථාව තුළ සම්පූර්ණයෙන් නිගලස් වෙනවා ධර්මයේ තේරුම් අරගෙන. ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ ඔබට කියනවා දහනවා මේ 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 ධ්‍යාන ඉරිදි ඊළඟට මොනවද ඔය අස්තුවේ මොකද මොකුත් නැහැ කියලා. නමුත් මේ ඔබට දහස නිදහස කියලා. එහෙනම් ඔවර ප්‍රඥාව තුළින් මේ සත්‍ය දැකීමේ මේ ධ්‍යාන සියල්ලක්ම ප්‍රඥාවෙන් සම්පූර්ණ කරමින් ඔහු ඉදිරියට ගමන් කරලා තියෙනවා. එහෙනම් මේ ධම්මොද්දච්ච කියන මේ ස්වභාවයෙන් යුක්ත පුරුදු කරන කෙනාට අනිවාර්යයෙන් මාර්ගයේ ඒ යාගේ අභ්‍යන්තරේ නුවණක් වැඩෙනවා. ඒ වැඩෙන නුවණ මාර්ග අංගයක් හැටියට සිහිය වීර්යය මේ ඔක්කොම කැටිනාට පස්සේ අන්න ඔහුට මේ ප්‍රීති සමාධි සම්ප්‍රීතිය සමාධිය පස්සද්ධිය කියන මේ සියලු බුද්ධංගත් එක්ක අර ධ්‍යාන සියල්ලක්ම ඔහුට සම්පූර්ණ වෙනවා. හැබැයි සියල්ලක්ම නිවරදේ සම්පූර්ණ නි ප්‍රඥාවෙන් යනකොට අනාගාමී වෙනකොට නමුත් ඊට මෙහා පව එයා මාර්ගයේ තුලදී ඔහුගේ අර මේ හතරම සම්පූර්ණ වුණාට ඔහුට යම් කිසි විදියකින් මේ සමාධි ඒ ධ්‍යාන ඔහුට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සෙත් සාදු 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 සයන්ස් හොඳයි කල්යාණ මිත්‍රයන්ට නැවතත් විවෘත කරනවා. लौकिकोत्तर मार्ग लौकिक मार्ग අතන විතර කරන කාරණාව සම්පූර්ණයෙන් නිවීම දක්වා ලෝකෝත්තර මාර්ගයේ තමයි එතන විස්තර කරන්නේ. විවාහාරයක හජමාවතක විස්තර කරනවා. අනික එතන විස්තර කරනවා ආනාපාන සතිය සීල දනට වදාරන්නේ නැහැ කියලා. සතිය නුවණ දෙකම හොඳට ප්‍රබලව තියන අය තමයි ආනාපාන සතිය මේ විදිහට නිමුක්තිය කරා ගමන් කරන්න කියලා බුදුරණන් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මේ මුලින් අරට ස්වාමීන් වහන්සේ විස්තර කරපු කාරණා ලෞකික ප්‍රතිපදාව අතන විස්තර කරන කාරණාව ලෝකෝත්තර මාර්ගයේ अहला
ආනාපාන සති භාවනාවේදී සංස්ථාවක් වෙනවා නිකන් ස්වාමීන් ආනාපානයේ තුනි වෙලා යන අවස්ථාවක්. ඉතින් එතන ඉන්නකොට සාමදාස එතන තුලින්ම අපිට මේ ඔය මේ නිවන් කරා යන්න පුළුවන්ද නැත්නම් අර වගේ දර්ශනාවක් කරන්න යුතුමද? නැත්නම් ඒ වගේ දෙයක් මට සිතුවිතර නැදින කල්නා කියන්නේ එහෙමත් ඒ කියන්නේ එහෙම ඉතනක හරිද? ඇතරම ඒ වගේ දේ පුරුදු වෙන්නටම ඕනේ බොජ්ජංග වැඩෙන්නටම ඕනේ ඒ සියලුම කාරණා තුළ බොජ්ජංග වැඩෙන්නටම ඕනේ දැන් ඒ ඔතනදී පටන් ගන්න පුළුවන් ඔබත් එක්ක එතකොට ඔතන කයක් ඇදයි කියලා ගත්ත කාරණාව කුමක්ද කියන එක ප්‍රකට කරගෙන එතනින් එහාට පුරුදු කරන්නට ඕනේ එතකොට ඒකට අර හේතුඵල ධාම ගැන නුවණ බොජ්ජංග වැඩෙන ආකාරයට එතන ඒ ආකාරය පුරුදු කරන්නට ඕනේ එහෙම නැතුව අපට සියුම් වෙලා නොදැනී ගිහිල්ලා අපට දැන් ඇත්තටම සිත සමාධිමත් වෙනකොට ගොරෝසු අරමුණ අඩු වෙලා යනවා ඒකත් එක්ක අපට අර කර්ම ප්‍රකට වෙන්නේ නැහැ නමුත් ප්‍රකට නොවෙච්ච බව අපට අරමුණකට අපට ප්‍රකට වෙන්නේ නැති ඒක තමයි අපිට ගොඩක් කලාට තියෙන්නේ ඒ විදිහට වාසය කර පමණින් ඒ අවස්ථාව තුළදී විමුක්තිය කරා නැත්නම් මාර්ගය වඩින්නේ නැහැ මොකද බුදුරන් වහන්සේ එක වෙන විදිහකට ඒ අර අරට ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාව වෙනම ඒ කර්ම වෙනම පැහැදිලි කරා මේ විදිහට තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරපු විදිහට විමුක්තිය නැත්නම් නිවීම කරා නැත්නම් බොජ්ජං වැඩින ආකාරයට මාර්ගය පුරුදු වෙනවා. ඉතින් එහෙනම් අපි අනිවාර්යයෙන්ම කායන පස්සනාව කොටස තුළ වේදන පස්සනාවට යන්නට බොජ්ජංග පුරුදු වෙන්නට ඕනේ. බොජ්ජංග වැඩෙන්නට ඕනේ. එහෙම නොවැඩි වේදන පස්සනාව කරා යන්නේ නැහැ. මොකද අපට වෙනම සැපේ ප්‍රීතිය ප්‍රකට වෙනවා. හැබැයි ඒක ලෞකික පැත්තෙන් ධ්‍යාන පැත්තට යන ප්‍රතිපදාව. අර වේදන පස්සනාවට දර්ශනාවත් එක්ක යන ප්‍රතිපදාවට නම් අර කායන පස්සනාව කොටස තුළදී මේ බොජ්ජංග වැඩෙන්නට ඕනේ. ඒක බුදුරණන් වහන්සේ ඉදිරියට පැහැදිලි කරලා තියෙනවා. ඒක අපි හරියටම අතිපට්ඨානේ පටිච්චසමුප්පාදණියාය ආර්ය සත්‍ය මේ සියල්ලක්ම එක්ක අපි ධර්මයේ එක්ක අපි අධ්‍යයනය කරොත් ඒක නිවරුල් බව, ඒක නිවරදි බව අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් මේ කාරණාව පුරුදු කරන්නටම ඕනේ. එතනින් එහාට ඔය විදියට සමතියේ සම්මත යම් කිසි විදියකට වැරදලා තියෙනවා නම් දහම නුණක් තියෙනවා නම් එවැනි කෙනෙකුට ලොකු උපකාරයක් එතනින් එහාට මේක පුරුදු කරගන්නට. ඒ විදියට වැඩි වෙනාට පස්සේ අමාරුයි. වැඩි දෙයක් කෙනෙකුට මේක තේරෙනවා නම් අන්න යාට පහසුවක් තියෙනවා ඒක තේරුම් ගන්නට. හැබැයි දහම නුණ තියෙනට ඕනේ. මේ හේතුඵල දහම ගැන නිරවුල්කම තියෙනට ඕනේ. එයාට පුළුවන් එතකොට එහෙනම් මොකද්ද මෙතන මේ සිදුවෙන ස්වභාවය කියලා කොහොමද මේ හයක් ඇතයි කියලා ගත්තේ කියන කාරණාව ප්‍රඥාවෙන් ඒ ධර්මය නුවණින් විමසනකොට ඒකත් එක්ක බුද්ධංග දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ ස්වාමිනාසර් මේ මෙතෙන්දී අදහසක් නෙවෙයි සූත්‍රයේ තියෙනවා අර මොට්ටසති කියන වචනේ. දැන් ස්වාමිනාසර් සඳහන් කරා මේ ආනාපාන සති භාවනාව තියෙන්නේ මේ තීක්ෂණ බුද්ධියක් තියෙන කට්ටියට කියලා. නමුත් අපි කවුරුවත් දන්නේ නැහැ, කවුරුවත් කියන්නේ මම නම් විශේෂයෙන් දන්නේ නැහැ මට ඒ අවශ්‍ය බුද්ධිය තියෙනවද කියලා. අද මම හිතරම් ගද්දේට කොට ප්‍රශ්නේ ඇති. ඔය ආනාපාන සතිය වඩාගෙන යනකොට තමන්ට තේරෙනවද ඔය මේ ඒ බුද්ධිය තියෙනවද නැත්නම් මේ ආනාපාන සතිය දිගටම කරගෙන යන්න තරම් මට පුළුවන්කමක් තියෙනවද කියලා දැනගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද ස්වාමීනි? තරසරණයි අපිට එහෙම එකපාරට කියන්න බෑ. ඒ නිසා අපි පුරුදු කරන්නට ඕනේ. අපි ආනාපාන සතිය ඒක පුරුදු කරනකොට අපි අර බුදුරණවහන්සේ කියපු ක්‍රමය පුරුදු කරන්නට ඕනේ. එතකොට අපට ඒ කියපු ක්‍රමයට සම්පූර්ණයෙන් එකපාරට දෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ ජීවිතේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඇත්තට මේකේ අවසාන තියෙන නිවීමනේ. නමුත් අපට යම්කිසි මට්ටමකට හරි පුරුදු කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඒකත් එක්ක අපි වෙන දේවල් පුරුදු කරන්නට ඕනේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා යනවා ආනාපානසති පුරුදු කරන්න කියලා. ඒ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක දන්නේ නැහැ නේ පුරුදු කරන්න. බුදුරණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ මොකද්ද කරන්නේ? බුදුරණන් වහන්සේ කලින් කියලා ගියා පංචමාස්කන්ධ සත්‍ය දකින්න කියලා. ඊළඟට බුදුරණන් වහන්සේට කියනවා ස්වාමීනි මට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙම ආනාපානසති පුරුදු කරන්න මේක කොහොම කරොත් මහත්ඵල කියලා. මේ ඊට පස්සේ බුදුරණන් වහන්සේ ඒකට දෙන උත්තරේ මුලින්ම ආනාපානසති නෙමෙයි කියන්නේ. අන්න 10 මනසිකාරත් එක විස්තරයක් කියනවා. ඒක කියලා ඉවරලා තමයි ආනාපානසති ගැන කියන්නේ. එතකොට එහෙනම් අර නෝන මෝරණ විදියට වැඩ පිළිලක් කියනවා. අපිට ඒ කාරණා අපිට ස්වයංව තේරුම් ගන්න බැහැ. නමුත් අපිට පුරුදු කරන්න පුළුවන් ඒක.
ඒක අපට කිරතිනා කර ටික ටික ඉමසන්නට පුළුවන්. ඒ වගේම තමයි අපට ඒක පුරුදු කරන අතරතුරදී තවත් දේවල් අපට පුරුදු ගන්න පුළුවන්. ඇත්තටම මම විදර්ශනා භාවනා ගැන පුංචි දේශනාවක් කළා තියෙනවා. ඒක මුල් කරගෙන තියෙන ආනාපාන සතියමයි. ඒක මුල් කරන් අපි අර ආනාපාන සතිය මුල් කරන් සම්පූර්ණ විදර්ශනාව ප්‍රකටව නොවැඩෙන නිසා ඒක තුල යම් වැඩ පිළිලක් මම පුංචි වැඩ පිළිලක් ඉස්මතු කරලා තියෙනවා. ඒ විතර පුරුදු කර ඒ විතර පුරුදු කරනකොට ඒකත් එක්ක අනිත් දේවල් පුරුදු කරනකොට අපට නෝන සිහිය යම් කිසි දවසක හොඳට වැඩනට පස්සේ එක්ක ආනාපාන සතියෙම යන්න පුළුවන්. නැත්තම් වෙන ක්‍රමයකින් හරි ඔහුගේ මාර්ගය වෙනවා. ඉතින් ඒ නිසා අපට නැහැ කියලා හෝ තියනවා කියලා හෝ අපට නොකර ඉන්නත් නොකර ඉන්න මේ නොකර ඉන්නවා කියන කාරණාව නෙමෙයි අදාළ තියෙන්නේ. ඔය කරන්න පුළුවන්. අපට ඒක වැඩි නැත්නම් වෙන දෙයක් කරන්න පුළුවන්. අපට ඒ එන දේ කරනකොටත් අපි අර හේතුඵල ධර්මම විමසනවා නේද? දැන් කායන පස්සනා පරිසිතුලදී අනිත් භාවනා කොටස් කියනවනේ. මීඩියාපත ඊළඟට පටික්කෝලේ මේ වතුරත් අපි හරියට බලන්නට ඕනේ මේ ආනාපානසති ක්‍රමෙත් එක්කම මේ වැඩන වැඩ පිළිවෙලත් එක්ක. අන්න ඒවත් එක් ඒ කාරණාත් ඒ විදිහට අපි සත්‍ය දකිමින් වාසය කරනකොට මේ ආනාපානසතිය පුරුදු කරගන්නට අර නෝන සීය කියන කාරණාව වරනවා. ඉතින් ඒ නිසා අපිට අර නොකර ඉන්න නෙමෙයි අපි කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපට හැබැයි සැබෑවටම දර්ශනයකට දර්ශනයට ආව කියලා ප්‍රඥාව හොදට වැඩිලා කියන එක. හැබැයි සීය නොවැඩි තියෙන පුළුවන් ලොකුවටම. දැන් සෝතපන්න වෙච්ච හැමෝම හිනම් මේ ආනාපානසතිය වල නිවෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් එයාගේ නුවණ සිහිය වීරිය ඒ කියන කාරණා එකට කැටි වෙලා යමු වෙනට ඕන. දැන් ආනාපාන පිටුමා හිම එතනින් ගියා පුරුදු කිරීමක් කරලා නැහැ ඒ ජීවිතේදී. බිම්සරජ්ජරු ඒ ඔක්කොම හැටි සෝතපන්න වෙලාම එතනින් ගියාට කි. මරණින් මත්තේ මේ දිව්‍ය ලෝකයට කි. එහෙනම් අර සම්පූර්ණයෙන් එතනින් එහා පුරුදු කිරීම තමන්ගේ නුවණ සිහිය වීරිය තියෙන දියුණුවත් එක්ක තමයි සිදුවන්නේ. ඉතින් ඒ නිසා අපි කිසි දෙයකට කරන්න බෑ කියලා අයින් කරන්න නැතුව පුරුදු පුළුවන් හැටියට පුරුදු කරන්නට ඕනේ. හැබැයි අර බුදුරණවහන්සේ කියපු ක්‍රමයට ඒ ක්‍රමයට අපි අනිත් දේවලුත් පුරුදු කරා නම් අපිට මේ සියල්ලක්ම නිවැරදිව ගැලපිලා ඒ වගේම අපේ නුවණ වීරිය සිහිය වැඩිලා අපිට මාර්ගයට අවශ්‍ය වෙන විදිහට සියල්ලක්ම සැකසෙයි. ඒක අපි හරියට ධර්මයට ක්‍රමම් කරොත් අපිට ඒ කාරණාව නොවෙනවා කියලා කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් ඒක අපි අර ශනිකව ඉක්මනින් එක්ක මේ ජීවිතයේදීම අපිට එහෙම කියන්නත් බෑ. ඒ නිසා අපිට කවදා හරි මේ අපි ඒක පුරුදු කරොත් එහෙම අපිට ඒකෙ ඉතින් යහට උපකාරයක් තියෙනවමයි. තිරුවන් සරණයි. ඔබවම් පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. අනිකුත් කල්යාණ මිත්‍රින්ටත් නැවත ආරාධනා කරනවා හැමෝම හයි නිහඬව ධර්ම සාකච්ඡාට බොහෝ කල් සම්බන්ධ වෙන්න බොහෝ දැනුම් තියෙන කට්ටිය ප්‍රැක්ටිස් කරන කට්ටිය ඉන්නවා ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙන්න මෙතුරුම් අවස්ථාවක් ලැබිච්ච වෙලාවට සයනස කරවන්සන්නයි සයනස දැන් අපි මේ දේශනාව සඳහන් වෙනානේ අජත්තං වා කායේ කාණ පස්සේ වේරති බයිද්ධා වා කායේ කාණ පස්සේ වේරති කියලා එතකොට සයනස ඒකෙදී අපි දකින්නේ අපේ කය අනුව වාසය කරමින් අනුන්ගේ කයත් දකින්නද සයනස එතනදී කියන්නේ අජත්ත බහිද්ද කියන එක සයනස මොන තේරුම් ගන්න තියෙන ඒ විදිහට ඒක හරිද සයනස කරවන් සරණයි ඒක නම් ඉතින් විස්තර කරන්න ගොඩක් කල යන කාරණාව පුංචියට විස්තර කරන්න මේ මම ඔබට ඒ කාරණාවට ප්‍රශ්නිකුත් අහන්න කැමතියි ඒකට උත්තර දෙන්න කලින් මොකද දැන් අජත්ත බහිද්දා කියලා කායන පස්සන කොටස් හැම එකමත් ඒ වගේ වේදන පස්සන චිත්තන පස්සන ධම්මන පස්සන කියන හැම එකම විස්තර කරනවා දැන් අපිට සාමාන්‍යයෙන් ඉරියව්ව ඊළඟට තව තවත් දේවල් අපිට බලන්න පුළුවන් නමුත් අපි කොහොමද අනුන්ගේ සිත ඒකට පරිසිත විඥාන වණ වෙනවා අනුන්ගේ ධර්මය එයාගේ අනිත්‍යකම බොජ්ජංග අපිට ඒක දකින්න හැකියාවක් නැහැ එතකොට තව කාරණාවක් මම මේකදී කියන්න කැමති නවසීවතක විතර කරන තැනදී බුදුරණවහන්සේ එතන විතර කරනවා දැන් නවසීවතකේ අනුන්ගේ කය ඒ කියන්නේ දැන් වෙනම බාහිර කයක් කොටසක් අරගෙන විතර කරන්නේ කුණු වෙන එකක් සම්බන්ධයෙන් අන්න ඒක ඒ වගේ මගේ එකක් කියලා බලන්න කියනවා එතන එහෙම බාහිර දේ වගේ මගේ එකක් කියලා ගලපන එකක් කියනවා හැබැයි ඒකත් අර මූලික කාරණාවක් එතනත් විතර කරනවා අජත බහිද්දා කියලා මම කියව ගන්න හොඳට හිතන්න නවසීවතකේ විතර කරනවා අනුන්ගේ කුණු වෙලා යන කොටසක් බලමින් මේ වගේමයි මගේ එකක් කියලා බලන්න කියලා. ඒක
වේදනාව හා සිත හා ධර්මයන් හා එකතු වෙන්නේ අවසාන නිවීම කරාම
යමිනෝ මේ සම්බන්ධයෙන් මම ගොඩාක් දේශනා අතිපට්ඨානය ගැන දේශනා පහක් විස්තර කරලා තියෙනවා මේකේ මම ගොඩක් විස්තර වශයෙන් කියලා දීලා තියෙනවා මේක ඇත්තට අපි ගොඩාක් හිතනට ඕනේ මේ හැම එකක්ම අපි කල්පනා කරනවා ප්‍රායෝගිකව බුදුරණවහන්සේ දේශනා කරපු සියලු ධර්මයන්ම ප්‍රායෝගික ධහමක් කියන්නේ ඒ කියන්නේ ප්‍රායෝගිකව විස්තර කරපු ධහම දැන් සාමාන්‍ය කාරණාත් විස්තර කරලා තියෙනවා ඒ ප්‍රායෝගිකව විස්තර කරපු සියලු දේවල් ලෝකෝත්තර මාර්ගයේ විස්තර කරපු සියලු දේවල් අපි ප්‍රායෝගිකව කල්පනා කරන්නට ඕනේ අන්න එතකොට අපිට මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඒට අනුව අපි හිතනට ඕනේ දැන් අපි ගොඩක් කල්පනා කරලා බලන්න බුදුරණවහන්සේ විස්තර කරා මේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඊළඟට භාගීදාර කීර ස්වාමීන් වහන්සේට ඊට පස්සේ මේ ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේ හැමෝටම විස්තර කරා ධර්ම හැමෝම සත්‍ය දැක්ක හැබැයි මේ සියලු දෙනා සතිපට්ඨානෙ වැඩුණා සියලු දෙනාට බොජ්ජංග වැඩුණා සියලු දෙනා පටිසම්පාද දැක්කා හැබැයි ඒ සියලු දෙනාම ඒ විදිහට සත්‍ය දැක්කට සමහර ලාවදී වචන අහලා නැහැ නමුත් සත්‍ය දැක්කා එහෙනම් අපි ඒ බුදුරණවහන්සේ එන්න පොයේ දහම් පරියායේ සැබෑවට විස්මතු කරවන කාරණා මොකද්ද කියලා බලන්නට ඕන. කොමක් පිණිසද මේ කාරණාව පැහැදිලි කරන්න කියලා. අන්න අපි හරියට මේ හේතුඵල ධහම ගැන හොඳට අධ්‍යයනය කරොත් පරිසම්පද අපි නිවැරදිව අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණොත් අපිට සැබෑවටම මේ භාග්‍යවතුන් වහන්සේ විස්මතු කරපු මේ මගේ හිතේන නිරවල් භාවයේ හොඳට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි වෙන දවසක වැඩි විස්තර කතා කරන්න පුළුවන් මේක සම්බන්ධයෙන් දේශනා මම කීපයක් කරලා දෙන අවශ්‍ය නම් ඒක ගෙන්න ගන්නත් පුළුවන් මේ මේක අපි ගොඩක් තේරුම් ගත්තොත් අපිට මේ දහම ප්‍රායෝගිකව අපිට හිතන්න පුළුවන් ඉතින් අපි හැම එකක්ම බුද්ධ භාෂිතියට දාලා බලන්නට ඕනේ මොකද කතාගෙද භාෂිත අපි සිල් දෙනවා සරණ ගියේ ඉතින් ඒ නිසා අපි කවුරු මොනවා කිව්වත් අපි සියල්ලක්ම බුදුරණවහන්සේ දාලා දහමට දහලා ඒ දහමට ගැළපෙන විදිහට බලන්නට ඕනේ දහම කියලා කියන්නේ ආර්ය සත්‍ය පරිසම්පාදේ මෙන්න මේ කාරණාවට අපි යොමු කරලා බලන්නට ඕනේ. එහෙම බැලුවොත් එහෙම අපට මේ ධහමත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපට මේ ධර්මයේ තුල තියෙන ස්වකාර්ය සම්දිත්තික කාලික ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඊට සරණයි. සාදේසන. ඒක හිමුයි සයින්ස් ඇත්තටම සයින්ස් අපේ මම ඇත්තටම පැටලලා ඉන්නේ සයින්ස් හැමතැනම මේකයි සයින්ස් කියන ප්‍රශ්නාලෙ ඉස්සර යන්න හදන්නේ. විශේෂ ලක්මාල් ඔබට වෙන්න මම ඔබතුමාට පුළුවන් එකතු වෙන්න කොග්ගලගේ මහත්මයා මේ සම්බන්ධුනා දැන් පිටිමිට කැඩි කැඩි පිටිමිටයි සම්බන්ධුනේ අද මම හිතන් ගැටලුවක් තිබුණා තුමන් නේද හොඳයි අනිත් අයට ගැටලුවක් නැද්ද අදහසක් ඉදපත් කරන්න හරි ප්‍රශ්නයක් හරි තියෙනවද තව කාටවත් ඔව් මේ හලොතකට පොඩි ප්‍රශ්නයක් දැන් අර ස්වාමීන් වහන්සේ සදහන් කරා අපි මේ ආනාපාන සතිය වඩනකොට සමහර විට මේ මේ භාවයේදී අපිට යම්කිසි දිනුවක් දකින්න බැරි වුණත් ඊළඟ ආත්මයකදී ඊළඟ භවයකදී හරි මේක දිගටම කන්ටිනියු වෙලා මේක සම්බන්ධ වෙලා දිගටම වැඩේ කියලා ඒ අර මේ අපි මේ භවයේදී මේක වැඩුන් නැත්නම් ඊළඟ භවයේදී මේක සම්බන්ධ වෙයි කියලා ඔතන තේරුම් ගන්න මොකක් හරි සූත්‍රයක් කොහේ හරි තියෙනවද නැත්නම් දහම නිරවුල තේරුම් ගත්ත කෙනා
मनसानुप्रकृतिया මේලක්වා අපි නුවණ දියුණු වෙන්නට ඕනේ. අන්න එතකොට අපට මේ ධහම නිරවුල තේරුම් ගන්න පුළුවන්. අන්න යාට කියන ditthasa uppatiwidda කියලා. ඒ සෝතන සූත්‍රය තුළ පැහැදිලි කරනවා ditthasa uppatiwidda කියනවා සිහි මුලාවල කල්පය කරත් පරලෝකියාට එයා සුගතිය කියනවා. ඒ වේලාවේදී ඔහුට දෙවිවරුගේ අර අර උදාහරණයක් හැටියට කියනවා අර සත්නාදී බෙරනාදී ඒ ඇහෙනවා ඒ විදිහට ඇහෙනවා වගේ. ඔහුට ධර්මයේ එක්ක කෙනෙකුට සිහි වෙනවා සයන්ව. चिंतन शक्ति मरणी मत दिव्य එතනින් එහාට පුරුදු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ඒ සූත්‍රය පොඩ්ඩක් බලන්න ඒක ලස්සන දීගාරමු පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි අර දේශනා කැමති එකව ගෙන්න ගන්න අර මගේ නමින් ඊමේල් එකක් තියෙනවා. අන්න ඒක තුල අර සැබෑ ධම්මක පුරුදු කරමු විදර්ශනා භාවනා අතිපටන භාවනා වඩා දේශනා ටිකක් තියෙනවා. ඊමේල් එකක් ඒකට එවුවොත් එතනින් දේශනා එවයි. මේ ඒ නිසා ඒ දේශනා වශයෙන් ගන්න පුළුවන්. අපි ගොඩක් බුදුරණන් වහන්සේගේ ධහම ගොඩාක් අපි निराउल अध्ययन कर तेरह उत्साह निवेदी तेरह मकलिए भाषित आधार हेतु अब कलात्मक व्यक्तम ये धर्मी मे पिंग अतर बहु वटिवा मेकस धर्म संबंधी गुडक होने धर्म संबंधी गुडक अध्ययन कर उत्साह मे पिंग ये अवस्था मगहरी अच्छी सारी कारण गुडक හොයමින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න දරුවන් සරණ සාදු 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 සරණ සබෝපේ හොඳයි තවත් අවස්ථාවක් තියෙනවා කල්‍යාණ මිතුරු මිත්‍රයන්ට මම අද විදුමිට මතක් කරන්නේ ඔයාලට ප්‍රශ්න තියෙන්න ඕනේ අද දවසේ මම හිතන්නේ ඉතාමත්ම හොඳින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ සූත්‍ර දේශනාව कल्याण කොග්ගලික මහත්මයා අපිට යමක් කියන්න හදනවාද මයික් එකේ සද්දයක් පමණක් එනවා පෙරවන් සර්නා ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් අපි පුරුදු පුහුණු කරද්දී ඒ බලෙන් බලයට ගෙන යන්නේ කොහොමද මොකක් කරද්දී සමාවෙන්න මේ මේ කොග්ගලගේ මහත්මයාගේ ස්කයිප් එකකින් තමයි හඳ ඇහුනේ කොග්ගලගේ මහත්මයාගේ හඳ නන් නෙමෙයි ඇහුනේ පැහැදිලිුනෙත් නැහැ හැබැයි මටත් නම් ප්‍රශ්නේ පැහැදිලිුනෙත් නැහැ මේ අර කලින් වලින් අහ ප්‍රශ්නෙම තමයි මං හිතන්නේ ඒකට උත්තරේ මේ විදිහට වෙන්න ඇති මට හරියට ප්‍රශ්නේ පැහැදිලි නෑ කොග්ගලගේ මහත්මයා වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මම නමුත් මේ විශ්වාස කරන සිද්ධ වෙනවා නමුත් හඳ නම් මේ මේ මට අහුන්න කාන්තා හඬක් විදිහට වගේ මොකක් හරි ওই පැත්තේ ඔඩියෝ ප්‍රශ්නයක් තියෙනවා කොගලගේ මහත්මයා මොකක් හරි කනෙක්ෂන් එකේ ප්‍රශ්නකුත් තිබුණා අපි
එහෙමනම් මේ ප්‍රශ්නේ නැවත වෙන දවසකට කමු කොක්ලි මහත්මයා නේද ගැටලුවක් තියෙනවා ඔබගේ ස්කයිප් එකේ අද හොඳයි වෙනත් කෙනෙකුට තියෙන අවස්ථාවක් කතා කරන්න නෑ තාම එහෙමයි කොක්ලි මහත්මයා අද උත්සාහ කිරීම තේරුමක් නෑ මම හිතන්නේ ඔබතුමා වෙනත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවද अभी मैं सरत महात्म के प्रश्न कबड्डी मून अभी प्रश्न अट उत्तर गम इसला गौरव स्वयं वहां से किंग स्वयं वहां से ये सब खाए कि नदी पहले निकल देने के लिए सरत महात्म मत कले ओ तेरा सर ना इतना आना पहाती से उत्तर इतना आना पहाती के नदी आश्रम आश्वास के नदी इतना खाए तमंड प्रकट रहने का है तमंग गाने कारण तमाय प्रकट रहने अभी खाए की लगते मागे मुलु खाए मुन्ना मटाई का प्रकट आए දැන් අපි පටික්කුලෙදි ගන්නකොට අපි කේස් ලොම් මොනවාරි ආරම්භනකට අපි ඒක ප්‍රකටයි. එහෙනම් අපි අපට ප්‍රකට වෙන කාරණාව තමයි අපි ඇයි කියලා ගන්න කය කියලා ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපේ ඇද්ද මම ඔකට පුංචි උදාහරණයක් කියනවා මෙහෙම. මගේ කය ඇතුලේ පිළිකාවක් තිබ්බට මම පිළිකාව ගැන මන් දන්නේ නැත්නම් පිළිකාව නිසා මරණයටපත් වුණා කියලා මට පිළිකාවක් හැදුන්නේ නැහැ අතට. ඒක කයට හැදුනා. නමුත් කය මට උනේ නැහැ. මගේ දැන් බඩටපත් වෙනවා. මම දැනගත්තා නම් මට ප්‍රශ්නයක් වෙයි. එනම එක මට ප්‍රකට වෙන්නට ඕන. එනම මට කොමන හොදයකින් ඒක මට ප්‍රකට වුණා නම් අන්න එතනදි තමයි සදහයටම ඒක මගේ දෙයක් බවට පත් වෙන්නේ. එතකන් එක මගේ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අර වර අපට මේ සාමාන්‍ය බාහිර තියෙන දෙයක් ඒක අපිට ප්‍රකට වෙච්ච තැනයි මගේ දෙයක් බවට පත් වෙන්නේ. එතන තමයි කය කියලා සමන්න ප්‍රකට වෙච්ච දෙයක් එක ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි අර සංකල්ප වශයෙන් හිතන එකක් නෙමෙයි. සමන්න ප්‍රකට වෙච්ච දෙයක් හිතපු කාරණා පව අපි ඒක ගත්තා නම් අපි ආරමුණක් කරලා අන්න ඒ ප්‍රකටච්ච ගන්නවා දුක. ඒක තමයි කාය කියලා ගන්න තියෙන්නේ. ආනාපානසතිය සබ්බකාය කියලා ඔහුට හුස්ම රැල්ලම තමයි නියමාකාරය ප්‍රකට වෙන්නේ. ඒක ඒ සූත්‍රය තුලම හැදින් කරනවා. ඒ නිසා එතනදී හුස්ම රැල්ල ගැන තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔව් මම දැන් සරත් මහත්මයා කතා කරන අදනකොට චිත්‍ර මහත්මයාත් කතා කරන්න හදුවා නේද? අවසානයේ තියෙන අධිපතන සූත්‍රය තියෙනවා. අවසානයේ තියෙන අධිපතන සූත්‍රයේ ඒජෙන් නිවැරදි පුරුදු කරොත් හදවත් හතින් ඔය කොණාගාමී කරහත් වෙනවා කියලා. හැබැයි ඉතින් අර විදිහට නියමාකාරයෙන් පුරුදු වෙන්නට ඕනේ. ඒකට ඉතින් අපට ඕන විදිහට කරන්න බෑ. ඒක ඒ විදිහට පුරුදු වෙන්න නම් ඊට අදාළ අවශ්‍යංග වැඩිලා තියෙන්නට ඕනේ. ඒ විදිහට අවශ්‍යංග වැඩුණොත් මේ ආකාරයෙන්ම පුරුදු වුණොත් අන්න අවම වශයෙන් දවස් 7ක් එක් කොණාගාමී කරහත් වෙන බව හ
संकल्प संबंध
අනුව දකිනින් වාසය කරනවා කියනකොට ඒක යථාර්ථය එකයි කියලා. එවැනි අදහසක් අවසානයක ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් නොකළත් කමක් නැහැ. ඒ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කොහොම කෙටියෙන් පහදලා දෙනවා නම් බොහොම පිළිතුරක් තමයි. සොනස ඒක තුමේ අහපු ප්‍රශ්නේ බොහොම හොඳයි. සොනස එතකොට අර ධම්ම උද්දච්චය කියනකොට ඇත්තටම දැන් අණුව දක්මින් ඉන්නවා කියන එකට වඩා වෙනස් නේද සොනස ධම්ම උද්දච්චය කියනකොට එහෙමනම්. ඔව් තේරුම් සරණයි. ඒ එතුමියගේ කියපු කාරණාව සම්පූර්ණ නිවැරදි. එතකොට ධම්ම උද්දච්චය කියනකොට එතනදී දැන් ධම්ම උද්දච්චයේ මූලිකව එයාට අර ඉවසීමක් එක්ක යන්නේ. එතකොට ඒ කාරණාවයි එතකොට අර ඒ ධර්මයේ ඉවසීමක් විතරයි කියන්නේ. ඊළඟට මාර්ගය වැඩෙනකොට එතන ඊළඟට පැහැදිලි කරන මාර්ගය උපදිනවා කියලා. අන්න මාර්ගය වැඩෙනකොට ආතාපි සම්ප්‍රයාව සතිමා කියන කාරණා ඔක්කොම වැඩෙනවා. අන්න එතකොට අදහසක් දැකීමක් තියෙනවා. ඒ කාරණා ඔක්කොම එකතු වෙලා අර ප්‍රඥාව මෙහෙරීමට අර ධර්මයන් ඉවසන්නට හේතු වුණා. ඊට පස්සේ තමයි අර එතකොට දැන් ඔහු ඒ ගත්ත කාරණාව අපිටම ඒ ධර්මයන් ඉමසපු එකට ඔහු ධර්මයන් ඇතයි කියලා ගත්තා. අන්න ඒක හිසත් දකිනකොට අන්න ධම්මේ ධම්මාන පස්සේ විර්ථ කියන කාරණාවත් එක දහය දකින් වාසි කරා. ප්‍රඥාවට සම්බන්ධව යන ගමනක් කියලා. ඉතින් එතකොට මේ ධම්ම උද්දච්චයේදී ඉස්සෙල්ලා ඒ තමන් ශ්‍රවණය කරා වූ ධර්මයන් මෙනෙහි කිරීමක නේද පටන් ගන්න කියලා හිතනවා. එතකොට ඒක එච්ච නිවැරදි නැද්ද කියලා හිතනවා. ඒ ගැටල ගලප ගන්න හදනකොට සවයන්වත් සමායන් මම මේ පටල ගන්නවත් දන්නේ නැහැ. ඔව් නෑ ඒ කියන කාරණා හරි. ඇත්තටම එහෙම හිතෙන්නට ඕනේ. මෙතනින් තව කාරණාවක් කියනවා. ඇත්තටම ධම්මොද්දච්ච සමතිපස්සනා සමතෝදාංග දර්ශනා දර්ශන පූර්ණක සමත කියන කාරණාව තියෙන්නේ අරහත්පත්ත සූත්‍රයේ. ඒක අරහත්ත්වය නෙවෙයි. ඇත්තට මෙතන කතා කරන්නේ මාර්ගයත් එක්ක. එතකොට ඔහුට අර මූලික මාර්ගයට ආව කෙනා එතනින් එහාට ඒක පුදු කරන්න ඒ කරන කාරණාවත් එක්ක පස්සේ ඔහුට අර මාර්ගයට අවශ්‍යදී ඔහුට ලැබිය තියෙන නිසා හැම වෙලේම මාර්ගය කියන්නේ අර සත්‍ය දකිමින් නෙමෙයි ඉන්නේ. මම කලින් ඉස්පතු කරේ සත්‍ය දකිමින් ඉන්න ඇති නිසා ඔහුට අර මොනවහව දෙයක් අවශ්‍ය වෙනවා අර සත්‍ය දකින්න ස්වභාවය යොමු වෙනට. අන්න ඒකදි තමයි අර සමත පූර්වාංග විදර්ශනා විදර්ශනා පූර්වාංග සමත යුගනද්ද ධම්මොද්දච්ච කියන මේ කාරණා ටික තියෙන්නේ. අන්න ඒක මුල් කරගෙන අර සත්‍ය දකින්න මාර්ගයට යොමු වෙනවා. අන්න එතනදී ඔහු සත්‍ය දකින්නවා. ඒකට තමයි එක තියෙන්නේ. එහෙම නැතුව අපි නිකන් මෙනේ කර කර හිටිය පමණින් අර නිකන් අර මේ කාරණා ඒ හතර සමත පූර්වාංග විදර්ශනා විදර්ශනා පූර්වාංග සමත ධම්මොද්දච්ච යුගනද්ද කියන කාරණා හතර මූලිකව කෙනෙක් නිකන් කරා පමණින්ම යාට සිදු වෙන්නේ නැහැ. ඒකට මූද්‍රණවස්සේ පැහැදිලි කරන්න ඉතින් අර සදර්ම යෝනිසමනසිකාරය කියන කාරණාවත් එක්ක අභ්‍යන්තරයේ වැඩෙන ආකාරයට මේ දහම ඩවල් කරගන්න හිතන්නට වෙනවා. ඒකත් එක තමයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අතන අර පැහැදිලි කරන්නේ සම්පූර්ණ මේ මාර්ගයට ආව කෙනෙක් ගැන. ඉතින් අර මූලික මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම සත්‍ය දකින ස්වභාවයක් බවට පත් වෙන්නේ හරියටම මාර්ගයත් එක්ක. එහෙම නැත්නම් මේ මෙනෙහි කිරීමක් විතරින්ම අතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒක ප්‍රඥා වැඩෙන ආකාරයට තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට යන්නේ. සාදු සාදු සයන්ස් බොහොම හොඳින් තේරුණා. බලන්න චිත්‍ර මාත්මිය ඔබතුමිය එහෙම මේ අවසාන ඉඳලා එහෙම කිටි දෙයක් ඉදිරිපත් කරාම අපිට එකෙන් වෙනත් ආලෝකයක් ගන්න පුළුවන් ප්‍රතිවල යනවා. ඒ නිසා සාකච්ඡාදී හැම කල්යාණ මිතුරු මිත්‍රියන්ම එකතු වෙන්න ඕනේ ප්‍රශ්න වලින් අදහස් වලින්. අද බොහොම අමාරු නැ කිප් සර මට කියන්න ඕන එකතු වෙන්න කියලා. කමන්නේ. එහෙනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අපි සාකච්ඡා නිමා කරමු. දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නවර වේලාව රාත්‍රී 10 පහුවෙලා විනාඩි 6ක් වෙනවා. ඉතින් අද දවසේදීත් අපිට සතිය හැමදාමත්ම වගේ ඉතාමත් මගනා ධර්ම සාකච්ඡා පවත්වන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අද දවසේදී ඉතාමත්ම වටිනා අවස්ථාවක් අපට උදා වුණේ පූජ්‍ය අලව්වේ අනුමදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා අපි මං අර කලින් සඳහන් කරා වගේ හැමෝම දන්නවා කියලා හිතන් ඉන්න. එහෙම නැත්නම් හැමෝම හරියට කරනවා කියලා හිතන් ඉන්න. ඒ වගේම සමහර අය හරියට කරනවත් ඇති. සමහර අයට වැඩිලත් ඇති. කෙසේ වෙතත් ඒ ආනාපාන සති භාවනාව කොහොමද වැඩි යුත්තේ කියන කාරණාව අද අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක් වේවි
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග අපි ඉදිරියේදී පවත්වන බලාපොරොත්තු වන සාකච්ඡාවලට අඩිතාලමක් වේවි අද සාකච්ඡාව මිට පෙර දුන් වහන්සේ අපත් සමග කීපතව සම්බන්ධ වුණා එසේ නමුත් අද සාකච්ඡාව පදනම් කරගෙන අපි ඉදිරි සාකච්ඡාවන් පවත්වමු කියලා මම යෝජනා කරනවා ස්වාමීන් වහන්සේ මොකද අපි බොහෝ දෙනෙකු ආනාපාන සතියෙන් තමයි මේ භාවනාවකට යොමු වෙන්නේ කිසියම් කෙනෙක් සමතයෙන් වෙන්න පුළුවන් විදර්ශනාවෙන් වෙන්න පුළුවන් යම් යම් යුගනන්ද භාවනා කරන බවත් අපි දන්නවා දම් උද්දච්චය කරන බවත් ඉන්න බව අපි හොඳටම දන්නවා ඉතින් ඒ කිසි විටත් ආනාපානෙන් හිත කිසියම් සමාධියකට සම්බන්ධ සමතයකට ඒකාග්‍රතාවයකට පත් කරගෙන තමයි මේ කවුරුත් භාවනාවකට යොමු වෙන්නේ ඒ නිසා අද දේශනාව ඉතාම වටිනවා ඒ නිසා ඔබ වහන්සේ සමග ඉදිරි කාලවලදීත් ඉදිරි සතිවලදීත් අපි බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න අපිට මේ මහගේ අවස්ථාව ලබා දුන්නේ අද දවසේදීත් මහාචාර්ය කුගලගේ මහත්මයා එතුමා අපිට අම්බෙච්ච බොහෝ මගනා කල්යාණ මිතුරෙක් එතුමා බොහෝ විට අපිට ධර්මයේ කියලා දෙනවා ඒ නොනෙමෙති ධර්මදර ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙලා තමයි අපිට හඳුන්වා දීලා ඒ ඔස්සේ අපිට තවත් මාවත් එලිපෙහෙලි කරලා දෙනවා ඉතින් එතුමාටත් අනේක වලැප්පෙන් ඉතින් අද එකතු වුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැමිණීම ආරංචි වෙලාම දෝ යම් යම් අලුත් කීප දෙනෙක් අපි සාකච්ඡා මණ්ඩපයට ඒ අයත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ සාකච්ඡාවන්ට ඉදිරිදි එකතු වෙන්න එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා ඔබ වහන්සේට අපි මේ අද සම්බන්ධ වෙච්චා වූ සියලුම කල්යාණ මිත්‍රයන් මේ පැය දෙකක පමණ කාලයක් දැන් ඉතාමත් කුසල් සිතින් යුතුව මේ ධර්ම ශ්‍රවණය කරා ඒ කුසල් සිතින් යුතුවම අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබ වහන්සේට පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව වැඩිවීමට මේ ධර්ම දානමේ පිංකමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කර කුසලයට හේතුවක් වේවායි කියා. ඉතින් එසේ ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේ මම වහන්සේටම යොමු වෙනවා අද දවසේදී සාකච්ඡාව නිමා කිරීම පිණිස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසේදී මේ පින්වතුන්ට වටිනා කියන දහම් කරුණා ටිකක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම මේ තමන්ගේ ජීවිතවලට මහඟු අවස්ථාවක් මේ උතුම් ධර්මයේ තමන්ගේ ජීවිතයට තේරුම් ගන්න උත්සාහ කරන එක මේක අත් නොහැර අපේ ජීවිත තුළ පුරුදු කර ගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා ආදර රැස් කරගත්ත මේ සියලු පුණ්‍යයන් භාවයන්ට මේ පින්වතුන්ට මම හේතුවා කියලා අනුමෝදන් කරනවා. විශේෂයෙන් මේ අවස්ථාව සලසා දුන්න රවින්ද කොප්පලගේ මැතිතුමාට ඒ වගේම රවින්ද දළුවත් මැතිතුමා ඇතුළු මේ සවන් සිසිලට සහභාගී වෙන මේ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ ස්කයිප් පරහාද මේ ධර්ම සාකච්ඡාව සඳහා මට පහසුකම් සලසා දුන්න නිහාල් ප්‍රභසිං මහත්මයාටත් ඔබතුමා නිසා අපට මේ මට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන් පහසුකමක් සැලසුණා. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාටම මේ සියලු පුණ ධර්මයන් අනුමෝදන් වෙලා තව තවත් දහම් ඥානීය දහම් නුවණ වැඩි වෙලා දහම් රස ඇති කරගෙන නිවීම සාක්ෂාත් කරගන්න මේ සියලු දහම් සාකච්ඡා දහම් ශ්‍රවණ සියල්ලක්ම එකසේම උපකාරයක්ම වේවා කියලා මේ සියලු දෙනාටම මම මෛත්‍රී සිතින් යුක්තව ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං දුර්ලභේන මයාලද්දං පසිකුං වන්දිතුං වරං සාරිපුත්තා විතේරාණ ආගතං අතිපාටිය සද්ධා සීලා දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු.